අසිරිමත් සම්බුදු තෙමගුල් වර්ණව නමෝ බුද්ධාය සසර නිමිති මහා සාගරේට නෞකාවක් බුදුරජාණන් වහන්සේ සසර දුක්ගිනි නිවන්නට මහා මේඝයක් බුදුරජාණන් වහන්සේ සසරට වැටුණු සත්වයා සූපත් කරන මහා ඔසුපැන් ගඟ බුදුරජාණන් වහන්සේ සසරේ මහා අන්ධකාරය නිවාලන සූර්ය රැස් කිරණ බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන තමයි මේ රැ එළිවෙනතුරු අපි අහන්නේ මෙවැනි දවස් කොතරම්නම් මහා පෘථිවියේ වැලිකැට ප්‍රමාණයට තරම් නමුත් පහන් කළත් බුදුගුණ ශ්‍රවණය කළත් බුදුගුණ කඳ නිමා නොවන්නේමය අවසන් බණවරේ මේ සූදානම යලිත් බුදුගුණම අහන්නට දැන් පහන් සිලක් නිවිනසේ බුදු සමිඳුන් පිරිනිවි වග ශ්‍රවණය වෙන වේලාව ස්වාමීන් වහන්සිට ඉතාම ගෞරවයෙන් දැන් ඒ පිණිස අපි ආරාධනා කරනවා අවසරයි ස්වාමීනි සාදු 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 කියන්න පින්වත්නි වාදිවී වජිරාසනේ මත වීරියෙන් දිනු බුදු රජාණෙනි නේක දොස් නැති සියලු කෙලෙසුන් නසජය ගන් මුනි රජානෙනි ඥාන බලයෙන් යුතුව සම්බුදු බවට පත්නු සිහ රජානෙනි බෝධි චේතිය වන්දිමි සිරසින් සිතා සම්බුදු ගුණ ස්වාමිනි සාදු 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 පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ගුණ ඊටත් වැඩිය කියන්ට ඇත්තන් කියලා හිතේ ආසාව තිබ්බා. නමුත් තව හෝරාවකින් ඉර උදා වෙනවා. තව හෝරාවකින් ඉර උදා වෙනවා. ඉතින් මට හිතුනේ රැයක් පුරාවට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන කියන්න පුළුවන් කියලා. මම හිතපු එක කොච්චර වැරදිද. බුදුරජාණන් වහන්සේ නමක් වුණත් තවත් බුදුරජාණන් වහන්සේගේ ගුණ කල්පයක් කිව්වත් බුදුගුණ ඉවර වෙන්නේ නැහැ. බුදුගුණ කියලා කියන මෙච්චර වෙලාවක් අපි කිව්වේ අගුණයක්ද? අගුණයක්ද කිව්වේ? ඒ තමයි ගුණ. නහන්සේ සසරේ ආපු හැටි මේවනි පින්වත්නි අහන්න ඕන. ඉන්දියාවේ තියෙනවා ප්‍රබන්ධ කතා රාමායන. ඒ කතාවල ඒ රාමායනේ ලියලා තියෙනවා එක අකුරක් ගානේ දිව්‍ය ලෝකේ යනවා කියලා. ඒ එක අකුරක් ගානේ යාලා දෙවිවරු ළඟට ගන්නවා.
ඒ නිසා හැම හන්දියක් ගානේ කියපල්ලා කියලා මිනිස්සු රාමායනේ කියනවා. රාමායනේ නාට්‍ය එයාලගේ ටෙලිවිෂන් එකේ යනකොට ඒ ටීවී එක ඉස්සරහ පිට වෙනම මල් තියලා පූජා තියලා පහම් පූජා කරලා වැඳ වැඳ නාට්‍ය බලන්නේ ඉන්දියාවේ. ටීවී එකට වැඳ වැඳ අර ප්‍රබන්ධ කතා බලනවා, දිව්‍යවරුන්ගේ කතා. ඒක ආසේ මොකද්ද තියෙන්නේ? සතුරා සතුරාව මරලා දානවා. ඒකට වැඳ වැඳ බලන්නේ. එදුර මේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කොහොමනම් බලන්න ඕනද, කොහොමනම් අහන්න ඕනද? ඒ නිසා පින්වත්නි, ඒ තථාගත බුදුරජාණන් වහන්සේගෙන අහන්න ලැබෙන එක දුර්ලභයි. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ අග්‍රම කෙනා, ශ්‍රේෂ්ඨතම කෙනා, අප්‍රති කෙනා, අප්‍රතිපුජ්‍යල කෙනා, ඒ වගේම උත්තම කෙනා, කිසි කෙනෙකුට ලංවිය නොහැකි කෙනා. තථාගත බුදුරජාණන් වහන්සේ තමයි දෙවියන් බඹුන්ගෙන් වැඳුම් පිදුම් ලැබූ කෙනා. පින්වත්නි, මහා කශ්‍යප මහරහතන් වහන්සේ කාට හරි අත් දෙක එකතු කරලා වැඳොත් ඒ කෙනාගේ හිස ගැළවිලා වැටෙනවා. එහෙව් මහා කශ්‍යප මහරහතන් වහන්සේ දණ්ඩක්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල ළඟ වැඳ වැටෙනවා. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඒසා පාරිශුද්ධයි. ඊළඟට අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අප්‍රමාණ ගුණකඳ නාහන්සේ ගැන සිතිවිල්ලකින්වත් කවුරු හරි අයහපතක් හිතුවොත් බොහෝ කාලයක් අයහපත පිණිස පවතිනවා. උන්වහන්සේ ගැන හිත අපහදවාගෙන නිරේගිය කෝකාලික ඉපදිච්ච නිරේ ආයුෂ අවුරුදු වලින්වත් කියන්න බෑ. කෝටියක් පව් කරපු මිනිසෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හිත පහදවාගෙන ඒ තඹ දාටික සුගතිය ඉපදිලා අදටත් ඉන්නවා තවුතිසාවේ. ඒ මහරහතන් වහන්සේලා ගැන හිත මොහොතක් පහදවා ගත්තත් සුගතිය උපදිනවා, කෝටියක් පව් යට යවනවා. එවැනි ගුණ ඇති මහරහතන් වහන්සේලා ඒ බුදු සිරිපා ළඟ වැඳ වැටෙනවා. බුදුරජාණන් වහන්සේම ලෝකේ අග්‍රයි. දෙවියන් බබුන් මෙහෙවර කරනවා, බුදුරජාණන් වහන්සේම ලෝකේ අග්‍රයි. බුදුරජාණන් වහන්සේට ලේ අතිසාරේ හැදිලා පඩික්කමක් ඉවරෙනකොට තව පඩික්කමක් ලේ වලින් පිරෙනවා. ඒ පඩික්කම් සිරසේ තියාගෙන උපස්ථාන කළේ දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා. බුදුරජාණන් වහන්සේ ඒසා ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිළිගන්න මේ ධරදී මාතාව කොයිතරම් ආසාවෙන් බලාගෙන හිටියද? පහත්යෙන් උස් වෙනවා, උස්තෙන් පාත් වෙනවා බුදුරජාණන් වහන්සේ වඩිනකොට. බුදුරජාණන් වහන්සේ සිරිපා තබනකොට මහමෙර පර්වතයේ උනත් දෙබා වෙනවා බුදුරජාණන් වහන්සේගේ මාවත පිණිස. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියෙන් වඩිනකොට, බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගන්න ඕන කියලා හිතනකොට, රෝස පාට නිලුම් මල් දෙකක් මැදට නිල්වම් බඹරෙක් එනවා වගේ අර නිල්වම් පාත්‍රයේ ශ්‍රී හස්තේ පහළ වෙනවා. කාටවත් දන් වැටකට දොරක් වහපු නැති පිනට බුදුරජාණන් වහන්සේට ගමනක් යන්න හිතනකොටම දොර විවෘත වෙනවා. දිවා තපති ආදිච්චෝ රත්තිං ආභාති චන්දිමා, දවල් කාලේ ඉර බබලනවා, රාත්‍රී කාලේ සඳ බබලනවා. සන්නද්දෝ කත්යෝ තපති ආභරණ වලින් සැරසුන ශස්ත්‍රියා රජතුමා බබලනවා. ජහායි තපති බ්‍රාහ්මනෝ බ්‍රාහ්මණය රහතන් වහන්සේ ධ්‍යාන කරනකොට බබලනවා. අත සබ්බ මහෝරත්තිං බුද්ධෝ තපති තේජසා, හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ බබලනවා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට දකුණු ශ්‍රීපාදයේ තමයි ඉස්සල්ලා තියන්නේ. පන්සාලිස් වසටම කවදාවත් වම් පතුල ඉස්සල්ලා තබල නැහැ, දකුණු ශ්‍රීපා ඉස්සල්ලා තබන්නේ. මිහි මණ්ඩල සනසා සමලෙස පොළොවේ පිහිටන රෝස පාට රන්වන් ශ්‍රීපා කමල තබනවා. පා ඔසවනකොට පා සටහන මැකී යනවා. දරති මාතා තොමෝ කැමති නෑ බුදුරජාණන් වහන්සේගේ සිරිපා තවක් කෙනෙකුට පෑගෙනවට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එලෙස වැඩලා බුදුරජාණන් වහන්සේ වඩිනකොට ගොඩාක් පාද උස්සන්නෙත් නෑ, ගොඩාක් පාත් කරන්නෙත් නෑ, වේගෙන් ගමන් කරන්නෙත් නෑ, හෙමීට ගමන් කරන්නෙත් නෑ.
බුදුරජාණන් වහන්සේට 45 වසරෙම ධනියෙන් ධනිය ගැටිලා නැහැ. ගොප්පැටින් ගොප්පැටි හැප්පිලා නැහැ. බුදුරජාණන් වහන්සේ ගමන් කරනකොට යටිකය විතරයි සෙලවෙන්නේ, උඩුකය සෙලවෙන්නේ නැහැ. 45 වසරෙටම බුදුරජාණන් වහන්සේ බෙල්ල හරවල බලලා නැහැ. ඇතෙක් හැරෙන්නාසේ නාගාව ලෝකෙණින් බලන්නේ. අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වැඩලා දානෙකට වැඩියොත් පුටුවේ අසුන් ගන්නවා. පුටුවට බර දීලා අසුන් ගන්නෙත් නැහැ. පුටුවෙන් ඈත් වෙලා අසුන් ගන්නෙත් නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ අසුන් ගන්න විදිහ මට උදාහරණයකට කියන්න බෑ. මම දැකලා නැති නිසා බුදු කෙනෙක් අසුන් ගන්නේ බුදු කෙනෙක් විදිහට. උන්වහන්සේට දාන බෙදන්න පාත්‍රය ලැබෙනකොට පාත්‍රයට වතුර වැඩියෙන් ගන්නෙත් නැහැ, අඩුවෙන් ගන්නෙත් නැහැ. පාත්‍රය දෝණය කරනකොට ශ්‍රීහස්තේ දෝණය වෙනවා. ශ්‍රීහස්තේ දෝණය කරනකොට පාත්‍රය දෝණය වෙනවා. ඊට පස්සේ පැන් ටික ඈතට දමන්නේ නැහැ, ළඟට දමන්නේ නැහැ. ඒක ඒ විදිහටයි දාන්නේ බුදු කෙනෙක් විදිහට. දානේ වැඩියෙන් පිළිගන්නෙත් නැහැ, අඩුවෙන් පිළිගන්නෙත් නැහැ. ඊළඟට බතට සරිලන විදිහට ව්‍යංජන පිළිගන්නේ, ව්‍යංජන වැඩියෙන් පිළිගන්නේ නැහැ. අනනකට වළඳන්නේ නැහැ, වළඳනකට අනන්නේ නැහැ. 45 වසරෙම අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගුලි නොකරලා බතක් වළඳලා නැහැ. හැම බත් පිඩම්ම ගුලි කරලා වළඳන්නේ. 45 වසරෙටම 4 වතාවක් බත් පිඩක් හපලා නැහැ බුදුරජාණන් වහන්සේ. උපරිම 3 වතාවයි, දෙවෙනි වතාවෙන් ඔක්කොම බත් හැපෙනවා. ඒ හැපිලා ගිල්ලට පස්සේ එක බත් ඇටයක්වත් කෑල්ලක්වත් මුව මණ්ඩලේ රඳින්නේ නැහැ. දානේ වළඳලා ඉවරුණ සිහියෙන් වළඳන්නේ, රස හොඳට මිහිර විඳිනවා බුදුරජාණන් වහන්සේ නොවැළුණ සිතින්. ඊට පස්සේ දානේ වළඳලා ඉවරුණාට පස්සේ පාත්‍රය දෝවණය කරනකොට අත දෝවණය වෙනවා, අත දෝවණය කරනකොට පාත්‍රය දෝවණය වෙනවා. පාත්‍රය ඈතින් තියන්නෙත් නැහැ, ළඟින් තියන්නෙත් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ දේශනා කරලා අහගෙන ඒ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දන් දුන්න කෙනා උස්සන්නේ නැහැ, පහත් කරන්නේ නැහැ. දානේ ආනිසංස කියනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට උළුවස්ස පාතනම් ඒ ගෙදර කවදාවත් තථාගතයන් වහන්සේ හිස පාත් කරන්නේ නැහැ. උළුවස්ස එසවෙනවා. බුදුරජාණන් වහන්සේ එවැනි අසිරියා. මේ සතර මහා දිවයිනට වහින මහා වර්ෂාවක් තිබ්බා. එදා දානේ තිබ්බේ විසාකාගේ ගෙදර. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරේ ගන්ධ කුටියෙන් වැඩම කරලා පින්වත් මහණෙනි විසාකාගේ ගෙදර වඩිමු කියලා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ වම්පා තබලා දකුණු ශ්‍රීපාදයේ තිබ්බේ විසාකාගේ දොරටුවේ. ඒතර දෙව්රම් වෙහෙරේ ඉඳලා විසාකාගේ ගෙදරට යොදුන් ගානක්. ඒ යොදුන් ගාන එක සිරිපතුලයි. එතකොට සංඝයාත් මේ පාදේ දෙව්රම් වෙහෙරේ තියලා ඊළඟ පාදේ විසාකාගේ ගෙදර. මේ සතර මහා දිවයිනට වහින මහ වැස්සේ කුඩ නැති කාලේ එක සංඝයා වහන්සේ නමකගේවත් සිවුරේ වැහි පොදක්වත් නැහැ. විසාකා කල්පනා කරනවා, අච්චරියං වතබෝ අබ්භූතං වතබෝ, ආශ්චර්යයි මගේ බුදුරජාණන් වහන්සේ කියලා. පින්වත්නි, මේ කුමන ආශ්චර්යයක්ද? මේ තණ්හාවෙන් බැඳුන, ආලයෙන් බැඳුන, මාන්නයෙන් බැඳුන ලෝකේට ආලේ දුරු කරන, තණ්හාව දුරු කරන, කෙලෙස් දුරු කරන ධර්මයේ දේශනා කරද්දී බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝකයා ඒක ඇහුවනේ, ලෝකයා ඒක පිළිපැද්දනේ. ලෝකේ බුද්ධාගම කියලා එකක් තිබ්බද? චතුරාර්ය සත්‍ය කියලා එකක් කවුරුත් දේශනා කළාද? උන්වහන්සේ දා පස්වග භික්ෂුන් වහන්සේලාට ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝතයන් කාමෙහි කාම සුකල්ලිකානි යෝගෝ ආදි වශයෙන් ඒ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්න පටන් ගත්තා. ඒ දහම්සක කැරකී කැරකී තාමත් යනවා. ආවස්සට ප්‍රවර්තනයක් නැහැ. අප්පදිවන්තයන් 18 කෝටියක් මගඵල ලැබුවා. 18 කෝටියක්. ඊළඟ තව කාරණාවක් කියන්නම්. අසිත දාපදතුමා දැක්කනේ තමන් ඉන්නේ නැහැ සම්බුදු වෙනකොට කියලා. තමන්ගේ නංගිගේ පුතා මහාන කළා. එදාම මහාන කළා. බුදුරජාණන් වහන්සේට සිදුවක් කුමාර අවදියේ දවස් 5 ඉපදිලා. ඉපදිලා දවස් 5න් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහාන කළා කෙනෙක්. එයාට කියනවා නාලක කියලා.
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහාන වෙච්ච පළවෙනි කෙනා. කිව බුද්ධ කියලා නාමයක් ලෝකේ ඇහෙනකොට හොයාගෙන මේ බුදු කෙනෙක්ගෙන් ධර්මය අහපන් කිව්වා. ඒ සිද්ධාර්ථ කුමාරයා සම්බුදු වෙනවා කිව්වා. ඉතින් අවුරුදු 35ක් හොයනවා බුද්ධ කියන වචනේ. සම්බුදු වෙලා පළවෙනි දවස් ටිකේම බුද්ධ කියන වචනේ ඇහුණා. මගේ හිතේ දිවි කෙනෙක් කියන්නේදී හොයාගෙන ආවා. ඒ හොයාගෙන ආවේ නාලකයන් පස්වග භික්ෂුන් වහන්සේලා අනාත්ම ලක්ෂණ සූත්‍රය අහලා පහුවදා යසකුල පුත්‍රයා මුණ ගැහින්න කලින් ඇවිල්ලා මෝනෙය වත මුනිවරයෙක් වෙන්නේ කොහොමද? එච්චරයි ඔබ වහන්සේ වෙනින් අවුරුදු මේ 35ක් මම මහන්සි වුණා බුද්ධ කියන වචනේ අහලා. අනේ ඔබ වහන්සේද බුදු වුණේ? ඒ කෙපර නෑ. අද කාලේ වර්ණනාව මේමයි 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 වර්ණනාව. එහෙම නෑ. කෙලින්ම ආවා මුනිවත ඇහුවා. බුදුරජාණන් වහන්සේ මුනිවත දේශනා කළා. එතනින් නැගිටලා ගියා. කාරණා තුනකින් අල්පෙච්ච වුණා. බුදුරජාණන් වහන්සේ ආයේ දකින්න ඕන කියලා හිතෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න ඕන කියලා හිතෙන්නේ නෑ. මොනිවරයෙක් වෙන්නේ කොහොමද කියලා අහන්න ඕන කියලා හිතෙන්නේ නෑ. උන්වහන්සේ ඈතින් ඈතට වැඩියා. එදාම වැඩියා. කන්දෙන් කන්දට, පර්වතෙන් පර්වතයට වැඩම කරලා උන්වහන්සේ මාස 7ක් ඇතුළත අරහත් වෙඩපත් වුණා. නාලක මහරහතන් වහන්සේ අරහත් වෙඩපත් වෙලා පර්වතයක්, ඒ යන යන පර්වතයක ලොකු ගල් පාදමක් ළඟට ගිහිල්ලා, ගල් ලෑල්ලක් වගේ තියෙන තැනකට ගිහිල්ලා උන්වහන්සේ අසුංගන භාවනා ඉරියව්වෙන් ඒ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිසාවට නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා ඒ රහතන් වහන්සේ සිරසේ අද්දක තියාගෙන වැඳලා ඒ පර්වතයට හේතු වෙලා එහෙම්ම පිරිනුවම් පෑවා. මේ බුද්ධ ශාසනේ ඉස්සෙල්ලාම පිරිනුවම් පෑවේ උන්වහන්සේ කියලා තමයි අටුවාවල තියෙන්නේ. හරි පුදුමයි. ඒ උත්තමයෝ සසරින් නිදහස්ව නැති බද්දවග්ගිය කුමාරවරු 30 දෙනා බුදුරජාණන් වහන්සේ කැලේ යනකොට අනේ මෙතනින් කෙල්ලෙක් ගියාද කියලා ඇහුවේ. ඊට පස්සේ කෝ අනිත් අය ගැන හොයනවට වැඩි හොඳ නැද්ද තමන් ගැන හොයන එක කියලා. සසරේ පිනං ඒකට කියන තුන්ඩිලෝවාදය කියලා. තුන්ඩිලෝවාදය කියන්නේ මහා බෝධිසත්වයෝ සසරේ ඌරෙක් වෙලා ඉපදිලා, සූකරෙක් වෙලා ඉපදිලා 30 දෙනෙක් 30ක් එකතු වෙලා මේ ඌරා මරන්න යනවා. මරන්න යනකොට අර සූකරයා තේජස් සහිතව හිටගෙන එතන හිටපු රජතුමාට අවවාද කරනවා ධර්මයේ පිහිටලා කටයුතු කරන්න කියලා. පංච සීලයේ ගැන ඒ සූකරයා කතා කරපු හඬ යොදුන් 12ක් ඇහුණා කියනවා. ඒ සූකරයා එදා කියපු ධර්ම න්‍යාය ලෝකේ අවුරුදු 60,000ක් තිබ්බා කියනවා. ඊට පස්සේ සූකරයා වටේ වට කරගෙන හිටපු 30 දෙනාම අවුරුදු 60,000ක් පන්සිල් රැක්කා. ආන්නේ ඒ 60 දෙනා, ඒ 30 දෙනා තමයි බද්දවග්ගිය කුමාරවරු වෙලා ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට ලැබුවේ. යසකුල පුත්‍රයාගේ යාළුවෝ 54 දෙනයි එයාලා සසරේ කැලේක ගිහිල්ලත් සසරේ ඉන්න කාලේ කැලේකට යනකොට බඩදරු අම්ම කෙනෙක් කැලේ මැරිලා. ඊට පස්සේ බඩදරු අම්ම කෙනෙක් කැලේ මැරිලා මේ කොල්ලෝ ටික ඔක්කොම එකතු වෙලා මේ අම්මා දර ගොඩක් උඩට දාලා ගිනි තියලා මැරිච්ච අම්මා බඩත් එක්කම කල්පනා කළා මේ මිනිස්සුන්ට අම්මෝ යන කලදසාව මේ බලන්න ශරීරයේ කැහැටි කියලා. අර පිච්චි යන ශරීරය දිහා බලලා අනිත්‍ය සිහි කරලා ඒ පින්බලයට තමයි කියනවා ඒ යසකුල පුත්‍රයා ඇතුළු 54 දෙනා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිම පිහිට ලැබුවේ. එකිනෙකා කරපු පින් තමයි මල්පල ගැන්නෙන්නේ හිරු මඬල ඉදිරියේ. නෙළුම් මර මෝරන්න ඕන මෝරපුම තමයි හිරු පෑව්වට පස්සේ පිපෙන්නේ. ඉර ලෝකෙට පායන බව හැබෑව සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනවා. ඉරෙන් රැස්මාලා විහිදෙන බව හැබෑව ඒ ශ්‍රී සද්ධර්මයේ ඇහෙනවා. එතකොට නෙළුම පිපෙන්න නම් නෙළුම මෝරලා තියෙන්න ඕන. මේ නෙළුම් මෝරවන එක මේ කරන්නේ
කහිමින් බන කියන්නේ නෙළුම මෝරවන්ට. එලි වෙනකල් ලැහැරලා බනහපල්ලා කියන්නේ නෙළුම මෝරවන්ට. දුර ඉඳලා බනහන්ට එන්ට කියලා කියන්නේ නෙළුම මෝරවන්ට. තව හෝරා භාගයයි. අනේ මගේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ගැන මං කොහොමද කියන්නේ දැන්? උන්වහන්සේ සකල සතට පිහිට වුණ ආකාරය කොහොමද කියන්නේ මං? මේ හෝරා භාගයකින් අහෝ මට වුණ වරදක මහත රැයක් පුරාවට බුදුගුණ හිතන්ට මම හිතපු එක වැරදි. රැයක් නෙවෙයි මගේ දිවි තිවෙන පුරා කියන්ට ඇත්තා. ඒ බුදුරජාණන් වහන්සේගේ නොනිමෙන අවසන් නොවෙන ගුණකඳ. එදා ඒ වජිරාසනයේ මත සම්මා සම්බුදුන බුදුරජාණන් වහන්සේ නව අරහාදී ගුණයෙන් යුක්තයි නිකෙලෙස් අරහං. ලෝකයේ සියලු පුද පූජාවලට සුදුසුයි. ඕනම පූජාවකට මේ ගස්වැල් තනලා පුන් කලස් තනවා පහන් දල්වා හේවිසි ශබ්ද පූජා පවත්වලා සංඛනාද පතුරවමින් සාදු සාදු කිය කියා කරන පූජාවලට මුනිද සුදුසුයි අරහං වනසේක. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයේ වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේමයි ගුරුවරයෙක් නැතුව ශම්බුත් ඥානයෙන් අවබෝධ කළේ. ලෝකේ කිසිම තැනක නැහැ. ඒ කවුරුවත් අවබෝධ නොකරපු ධර්මයක් තමා විසින් අවබෝධ කරගත්ත නිසා අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙනසේක. උන්වහන්සේගේ අනන්ත අවබෝධඥානය, පෙර ජීවිත දැකීමේ ඥානය, චුතිය උපත දකින ඥානය, අසාධාරණ ඥාන තියෙනවා බුදුරජාණන් වහන්සේට. මහා කරුණා සමාපත්ති ඥාන තියෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ net සංගල තෙත් වෙලා තිබි කරුණාවෙන්. රාගයෙන් නිදහස් වූ බුදුරජාණන් වහන්සේට රාගයෙන් පීඩා විඳින මිනිසු දැක්කට පස්සේ මහා කරුණාව ඉපදුනා. ද්වේෂයෙන් නිදහස් වූ බුදුරජාණන් වහන්සේට ද්වේෂයෙන් පිච්චෙන මිනිසු දැක්කට පස්සේ මහා කරුණාව ඉපදුනා. මෝහයෙන් නිදහස් වූ බුදුරජාණන් වහන්සේට මුලාවන සත්‍යා දැක්කට පස්සේ මහා කරුණාව ඉපදුනා. ජාති ජරා මරණවලට ලක්වන සත්වයා දකිනකොට ජාති ජරා මරණයන්ගෙන් නිදහස් වන බුදුරජාණන් වහන්සේට මහා කරුණාව ඉපදුනා. තමාව මරන්ට එන කඩුවක් ඔසවාගෙන තමාව මරන්ට එන කෙනාට මහා කරුණාව ඉපදුනා. නූල් පොඩක් නැතුව එන කෙනාගෙන කරුණාව ඉපදුනා. තමන්ගේ පාවලින් අල්ලලා ගොඩට විසික කරනවා කියපු කෙනාගෙන කරුණාව ඉපදුනා. දේවදත්තටත් රාහුලටත් එකම කරුණාව, මහා කරුණාව. මහා කරුණා සමාපත්ති ඥානං බුද්ධ ඥානං. සියල්ල අවබෝධ කරගත්ත ඥානය තියෙනවා. සබ්බඤ්ඤත ඥානය. ඉන්ද්‍රියම් මෝරලා තියෙනවද, අඩු වැඩි වෙලා තියෙනවද කියන එක දකිනවා. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. එක ස්වාමීන් වහන්සේ නමක් ආවස් සානුවාසි ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ මහන වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මෙයාට පැම් පූජා කරන්න දෙන්න කිව්වා. අද ඉඳලා සංඝයාට අවුරුදු 12ක් පැම් පූජා කළාට පස්සේ මහන කළා. උපසම්පදා මාලකයේදීම සෝතාපන්න මේ අරහත්වයට පත් වුණා. එතකොට අවුරුදු 12ක් පැන්වත කළොත් තමයි ඉන්ද්‍රියේ මෝරන්නේ. අපේ රාහුල ස්වාමීන් වහන්සේ බුද්ධ පුත්‍ර, මේ නිවන් අවබෝධය ලේවලින් එන එකක් නෙවෙයි, සසරෙන් එන එකක්. රාහුල ස්වාමීන් වහන්සේ අවුරුදු, මට මතක හැටියට අවුරුදු 13ක් ඉන්නවා අරහත්වයට පත් වෙන්නේ නැතුව. අවුරුදු 13ක් විතර මට මතක හැටියට, බොහෝ කාලයක් ඉන්ද්‍රියම් මෝරණකල් බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා. එක බණපදෙන් රහත් වෙන ලෝකේ ඒ මහා බෝධිසත්වයන්ගේ පුත්‍ර වූ රාහුලයන් අවුරුදු 13ක් හිටියා. ලේවලින් ඉන්නේ නැහැ මේක. මේක ඉන්නේ සසරේ පිම්බලෙට. මේක සසරේ පිම්බලෙ. මහා කරුණාව
උපේක්ෂාවෙන් බලනවා ලෝකේ දිහා. මෙත්සිත බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ අනන්තයි, අප්‍රමාණයි. ආශය අනුසය කෙලෙස් අඩු වැඩි බව දකිනවා. යමක මහා ප්‍රාතිහාර්ය ඥානය බුදුරජාණන් වහන්සේ තමයි ශරීරයෙන් ගිනිදැල් විහිදුවන ජලධාරා විහිදුවන ඥානය තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. එක මොහොතේ සමාධි දෙකකට සංවදිනවා. තුන් ලෝකයේ එක මොහොතේ සමාධි දෙකකට සංවදින්න කාටවත් බෑ. බුදු කෙනෙක් කරනවා. ගිනිදැල් පිහිටුවමින් විහිදුවමින් ජලධාරා විහිදුවමින් බුදුවරු සිය දහස් ගාණක් මවනවා. මවල කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ හිත් බලනවා. හිත් බලබලා ධර්මයේ දේශනා කරනවා. ඒ අතරේ නිල්වන් රැස් විහිදනවා. නිල් රැස් විහිදවන්ට නිල කසිනේට සම්වදින්න ඕන. ඒ සමාධියට සම්වදිනවා. සුදු රැස් විහිදවන්ට ඕදාත කසිනේට සම්වදින්න ඕන. පාට පහකින් යුතු රශ්මි ධාරා විහිදවනවා. මෙහින් බුදුවරු මහනවා. මෙහින් ධර්මයේ දේශනා කරනවා. මෙහින් යමක මහ ප්‍රාතිහාර්ය කරනවා. ආශ්චර්යයි අද්භූතයි. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ඉරුද්ධියට සමාන වෙන්න කිසි කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒසා ඥානවලින් යුතුව චරණ ගුණයෙන් යුතු වුණා. බුදුරජාණන් වහන්සේගේ හැසිරීමයි අවබෝධයයි එකයි. හැසිරීම එකක්, අවබෝධය එකක් නෙවෙයි. දැන් ගුරුවරයෙක් විදිහට ඉස්කෝලේ ගුරුවරයෙක් විදිහට ඉන්න කෙනා ගෙදර ආවට පස්සේ අමුතු චරිතයක්. රස්සාවේ ඉන්නව කෙනා ගෙදර ආවම අමුතු චරිතයක්. පේන්ට් ඉන්න කෙනා නෙවෙයි තනිවට ඉන්නේ. චරිත ගොඩක් මේ මිනිසුන්ගේ. අපි සරණ ගිය බුදුරජාන් වහන්සේගේ එක එක චරිත නෑ. විජ්ජා චරණයි. අවබෝධයට අනුව හැසිරීම, හැසිරීමට අනුව අවබෝධය. විජ්ජා චරණ මුනිදුට නමස්කාර වේවා. බුදුරජාණන් වහන්සේ සොඳුරු ගමන් තියෙන සුන්දර නිවනට පත් වූ සුගතයන් වහන්සේ, සුගතයන් වහන්සේට නමස්කාර වේවා. සියලු ලෝක අවබෝධ කරපු උත්තමයා බුදුරජාණන් වහන්සේ දවසක් වදාලා, පින්වත් ආනන්ද, මේ ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් වෙන සක්වලක් තියෙනවා. එවැනි සක්වලවල් 1000කට කියනවා සහස්සී ලෝක ධාතුව කියලා. එවැනි ලෝකධාතු, එවැනි සහස්සී ලෝකධාතු 1000කට කියනවා ද්විසහස්සී මජ්ක්‍ධිමා ලෝකධාතුව කියලා. ඒ ද්විසහස්සී මජ්ක්‍ධිමා ලෝකධාතු 1000කට කියනවා ත්‍රිසහස්සී මහසහස්සී ලෝකධාතුව කියලා. ආනන්ද, එතනින් එහාට වුණත් බුදුරජාණන් වහන්සේට කතා කරන්න බලුවා. ලෝකයේ ගැන තිබුණ අවබෝධය. ආනන්ද ඉස්සල්ල තථාගතයන් වහන්සේ ආලෝකයක් යවනවා. ඒ ආලෝකයට මේ එකතු වෙන සත්වයන් අවධානය යොමු කරන සත්වයන්ට තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ලෝකයේ මිනිසුන්ගේ කෙලෙස් අඩු වැඩි බව බුදුරජාණන් වහන්සේ දකිනවා. ලෝකේ හා නොඇලී වාසය කරනවා. මඬේ පිපිලා මඬේ හැදිලා වතුරෙන් උඩට මතුවෙලා පිපුණ නෙළුම මඬේවත් වතුරේවත් ගෑවෙන්නේ නැතුව තියෙනවා වගේ මේ ලෝකෙම ඉපදිලා හැදිලා වැඩිලා ලෝකෙන් නිදහස් වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ලෝකවිදුවනසේක. සත්වයන් දමනය කරන හැටි හරි පුදුමයි. දවසක් ඇවිල්ලා මානවකෙක් බ්‍රාහ්මණෙක් අහනවා, ඔබ වහන්සේ මායාකාරයෙක් නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා, ඔබ මේ නගරයේ සිද්ධ වෙන හොරකම් දන්නවද? එහෙමයි, මේ නගරයේ සිද්ධ වෙන හොරකම් මම දන්නවා කිව්වා. මේ නගරයේ සිද්ධ වෙන හොරකම් ඔබ දැනගත්තට ඔබ හොරෙක්ද කියලා ඇහුවා. අනේ නෑ කිව්වා. ඒ වගේ මේ ලෝකේ යම් තාක් මායාවල් ඇද්ද, මං ඒ ඔක්කෝ මායවල් දන්නවා. හැබැයි මං මායාකාරයෙක් නෙවෙයි කිව්වා. එහෙම වැඳ වැටුණා. දීගණක බ්‍රාහ්මණය ඇවිල්ලා කියනවා, මං ඔය කිසිම දෘෂ්ටියකට කැමති නෑ. බුදුරජාණන් වහන්සේ වදාහලා, කිසිම දෘෂ්ටියකට කැමති නෑ කියන දෘෂ්ටියට කැමති නේද කිව්වා. එහෙම වැඳ වැටුණා. මේ ලෝක සත්වයා දමනය කරන හැටි හරි පුදුමයි. ඒක පුංචි හාන්දුර නමකට තරුණ ආසාවක් හිතුණා ගෙදර ගිහිල්ලා පෙළවහක් කරගන්න. මොකද පිරිකරට කහවණු 100ක් හම්බෙලා. පොඩි හාන්දුරන්ට හිතුණා ගෙදර ගිහිල්ලා කසාදයක් කරගන්න ඕන, කහවණු 100ක් තියෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා, මම ගෙදර යනවා කියලා. ඇයි කියලා ඇහුවා. මට කසාදයක් කරගන්න ඕන. ඉතින් ඔය කරගන්න සල්ලි කොහෙන්ද කියලා ඇහුවා.
කහවණු 100ක් තියෙනවා කිව්වා. අනේ බලන්න බුදු කරුණාව. ඊරිවසකෝ එහෙනම් අරන් එන්න ඔය කහවණු 100 දැන් ඔකට මේ යන වියදම් ටික බලන්න. දැන් කහවණු 100 අරන් ආවා. ඇවිල්ලා දැන් ගෙදර ගියාම මොකද්ද කරන්නේ? හව ගයක් හදාගන්න කිව්වා. ගයක් හදාගන්න කොච්චර යනවද ඇහුවා. කහවණු 50කින් ඔය ගැට ගහගන්න පුළුවන් කිව්වා. ඕන කහවණු 50ක් වෙන් කළා. දැන් ජීවත් වෙන්නේ කොහමද? හොඳ එලාරකෙක් ගන්නවා කිව්වා. ඒකට කීයද? කහවණු 25යි කිව්වා. ආ ඒකට 25ක් අයින් කරන්න කිව්වා. ඊට පස්සේ දැන් කිරි විතරක් බීලා ඉන්න බෑනේ, හාල්ලටු වැඩිත් එපෑ. ඒ නිසා අනිත් ඒවට ඒ විදිහට ගොඩවල් ගහනකොට තව කරන්න වැඩ එහෙමයි, කහවණු ඉවරයි. ඉතින් කිව්වා පොඩි නම දැන් මේ කහවණු ඉවරයිනේ. ඒක හැබෑව ඉතින් මං යන්නේ නැහැ ගෙදර කිව්වා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ගාථාවක් වදාලා සෝතාපන්න වුණා. බුදු කරුණාව, බුදු කරුණාව. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියනම් මේ ලෝක සත්වයාට පිහිට වෙනවා පුදුම විදිහට දමනය කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ ආලෝක යක්ෂයා දමනය කරපු විදිය කොහොම බලසම්පන්න කෙනෙක්ද? දමනය කළා. සසරේ පින් තියෙන කෙනෙක් හිටියොත් එයා මොන විදියට බුදුරජාණන් වහන්සේ ළඟට ආවත් කමක් නැහැ. තව මිනිස්සු දෙන්නේ කහව ඇඳුන් නැතුව බඩ ගගා දැන් එනවා හරකෙකුයි බල්ලෙකුයි වගේ. ඇවිල්ලා ඇහුවා මේ අපි හරක් විදියට ඉන්නවා, බල්ලෝ විදියටත් ඉන්නවා, දිව්‍ය ලෝකයන්ට අපි යනවා නේද කියලා කිව්වා. ඊට පස්සේ කෝ ඕක අහන්න නැතුම් වෙන දෙයක් අහන්න. ඊට පස්සේ කිව්වා නෑ නෑ අපිට ඒකම අහන්න ඕන. ඊර්වස්කෝ යම් කිසි කෙනෙක් හිතන්නේ ගවයෙක් විදියට නම් ගව චිත්තේ නම් කය බිඳිලා මරණින් මත්තේ ගවයෙක් වෙනවා කිව්වා. බල්ලෙක් විදියට නම් හිතන්නේ, බල්ලෙක් විදියට නම් හැසිරෙන්නේ හිත පවත්වන්නේ බල්ලෙක් වෙනවා කිව්වා මරුණට පස්සේ. ඊර්වස්සේ අඬන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ වදාළා ඕකනේ මං අහන්න එපා කිව්වේ. නෑ අපි ඔබ වහන්සේ ළඟ මහණ වෙනවා කිව්වා. මහණ වුණා, ධර්මයේ පුරුදු කළා, රහතන් වහන්සේලා වුණා. තමන් ළඟට බඩගාගෙන ආපු දෙන්නා ළඟ දෙවියන් බ්‍රහ්මයන් බඩගාන විදිහට නිකලෙස් කළා බුදුරජාණන් වහන්සේ. අසූචි කද කරේ තියාගෙන යන කොල්ලෙක් හිටියා. දුප්පත් මිනිස්සු කෙල ගහනවා. යනකොට මේ පපුවේ මේ පාත්‍රයක් වගේ එකක් එල්ලගෙන යන්නේ කෙල ගහන එක. ඒකට ගහන්න ඕන, බිමට ගහන්න බෑ. පිටිපස්සෙන් වෙනම කොස්සක් වගේ එකක් ඇදගෙන එන්න ඕන. අඩිපාර බිම හිටින්න බෑ. මිනිගෙඩියක් කොල්ලගෙන යන්න ඕන අනිත් මිනිසුන්ට අයින් වෙන්න. කුණු අදින කොල්ලා. බුදුරජාණන් වහන්සේ අරෙන් වදිනවා, පාරේ අයින් වෙන්න විදිහක් නෑ. බිම් බලාගෙන අයින්ට වෙලා ඉන්නකොට තඹ පාට නියතින රත් තරන් සිරිපා සංගල රෝස පාට පතුල්ලෙක් දැක්කා. ඒ සුනීතයන් වහන්සේ කියනවා මට ඒ පතුල් දැක්කට පස්සේ ළඟට යන්නමයි කිව්වා ආසයිතුනේ. බෙල්ල ගියක් කවන්නේ නැහැ, ජීවිතේ නැති වුණත් කවන්නේ නැහැ කියලා සිරිපතුල් ළඟ වැඳ වැටුණා කිව්වා. වැඳ වැටෙනකොට ඒ මහා මුනිවරයන් වහන්සේ ඇහුවා, සුනීත මහණ වෙමුද කියලා. මාව මහණ කරනවා? ඔව් මහණ වෙන්න ඔබ කැමති නම් පුළුවන් කිව්වා. ස්වාමීනි මාව මහණ කරන්න කිව්වා. භික්ෂුව මෙහෙ ඉන්න කියනකොට අර එල්ලගෙන හිටපු පාත්‍රේ නෑ, අර ඇදගෙන ආපු කොසු නෑ, කුණු කද නෑ. ඉරිදීන් සිවුර පෙරුණා, ඉරිදීන් පාත්‍ර ලැබුණා. බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ වඩින්න ශ්‍රමණයන් වහන්සේ, උන්වහන්සේ දවසක් නිකෙලෙස් සුවයෙන් භාවනා කර කර ඉන්නකොට බ්‍රහ්ම රාජය ඇවිල්ලා වඳිනවා. බුදුරජාණන් වහන්සේ සිනහාවක් පහළ කරනකොට ශ්‍රී දන්ත දාහන්තයෙන් සුදු රැස් විහිදලා ගියා. ඇයි ස්වාමීනි කියලා ඇහුවා ආනන්දයන් වහන්සේ. පින්වත් ආනන්ද, බ්‍රහ්ම රාජයා බ්‍රහ්මේකුට වඳිනවා කිව්වා සුනීතයන් වහන්සේ. වසල කුලේ හිටපු කෙනෙක් බ්‍රහ්මේක් කළා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ පින්වත්නි ගිම්හාන කාලේ මල් පිපෙනා වගේ, බණ පදයක් පදයක් ගානේ මඟපල්ලාබෙන් බිහි වෙනවා. අහෝ අපි එදා කොහෙද හිටියේ? අපි කොහෙද හිටියේ?
ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මණ්ඩල දැකලා සාදු කියන්න අපිට බැරි වුණාද? උන්වහන්සේගේ ශ්‍රී දේහේ දිහා බලාගෙන නිකෙලෙස් මුව මණ්ඩලෙන් පිටවෙන බණපදයක් අහන්න අපිට බැරි වුණාද? පුංචිම පිනක්වත් තිබ්බේ නැද්ද? ආයෙනම් ඒ ශාසන මග හැරෙන්න දෙන්න එපා. විපස්සී බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මදූත කණ්ඩායමේ යැව්වා පාරවල් 168,000ක. ලංකාවේවත් පාරවල් 168,000ක් නෑ. පාරවල් 168,000ක විපස්සී බුදුරජාණන් වහන්සේ ධර්මදූත සේවයේ යවනකොට එක පාරකවත් අපි නෑ. ඕවාගේ හැම බුද්ධ ශාසනයකම අපිට අහිමි වුණා. මගේ බුදුරජාණන් වහන්සේ ජීවමානව මහා කරුණා නේත්‍රෙන් ලෝකයේ දෙස බලනවා උදේට හවසට. ඒ නේත්‍රේට නොපෙනෙන කෙනෙක් නෑ. අපිව පිනක් තිබ්බනම් පෙනෙන්ට තිබ්බා. දැන්වත් මේ ලැබුණ අවස්ථාව මඟ හැරගන්ට දෙන්ට එපා. මේ රැයක් පුරා බණහපු එක සුළුපටු දෙයක් නෙවෙයි. ඒ පින උදේට අදිෂ්ඨාන කරන්ට ආය ආයමත් මේ දුක් එපා කියලා වින්දා ඇති, වින්දා ඇති. මනුස්සයෝ වෙලා මනුස්ස ජීවිතේ කුණු ගොඩවල් කකා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? මම මේ නේත්‍ර දෙකෙන් දැකලා තියෙනවා. මනුස්සයෝ වෙලාම අසූචි කකා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ලෙඩ ඇඳේ මේ අපි මිනිස්සු ගැන අහලා තියෙනවා. දීන වැඩ කරනවා, පහු කරනවා. මේ අවස්ථාව මගහැරයන්ට දෙන්න එපා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ගත්ත ගොඩ අය හිටියා. කෝටි කෝටි ගාණක් රාහුල ස්වාමීන් වහන්සේට බණ කියනකට 84,000ක් මඟඵල ලැබුවා. මහා මංගල සූත්‍රයේ කියනකට 18 කෝටියක් මඟඵල ලැබුවා. ධම්මචක්ක දේශනාව කරනකට කෝටි කෝටි ගාණක් මඟඵල ලැබුවා. සමචිත්ත පරියාය සූත්‍රයේ දේශනා කරනට කෝටි කෝටි ගාණක් මඟපල් ලැබුවා. මතක තියාගන්න, බුද්ධ ශාසනේ වැඩිපුරම මඟපල් ලැබලා තියෙන්නේ මිනිස්සු නෙවෙයි, දෙවියෝ. දෙවියෝ පළවෙනියට මිනිස්සු 5 දෙනෙක් බණ අහද්දි දෙවියෝ කෝටි ගාණක් අවබෝධ කළා. එවැනි බුද්ධ ශාසනයක් තියෙද්දි දෙව්ලොවට පැනගන්ට කියලා මිනිස්සුන්ගේ ස්වභාවය යනුව දහම් දෙසද්දී ඇයි මේ දිව්‍ය ලෝකයක් ගැන කියන්නේ කියලා තමන්ට තමා සාප කරගන්න එපා. තමාට තමා සාප කරගන්න එපා. සුගති අහිමි කරගන්න එපා. මේ පොළොව ගව් 7ක් වැඩුණ තැන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. පින්වත්නි, දැන් පොළොව අවුරුදු 2600ට අඩි 2-3යි වැඩිලා තියෙන්නේ. මේක ගව් 7ක් වැඩෙනකොට ඔය අතරතුර කොච්චර අලකලංචි සිද්ධ වෙයිද? අද මිනිස්සු හරියට අම්මලා මරනවා, හරියට තාත්තලා මරනවා, කාමෙන් අන්ධ වෙලා ගොඩාක් පව්කම් සිද්ධ කරනවා. ඒ සිද්ධ වෙන පව්කම් වලින් නිරී ගියොත්, ගොඩෙන්න බැරි වුණොත්, තථාගතයන් වහන්සේට පිටිපස්සහරවල දුගතිය ගිය කතා අපිට අහන්න ලැබෙනවා නම් මිනිස්සු අතින් කොච්චර පව් වෙයිද? කැම්පස් වල කොල්ල කෙල්ලෝ රහතන් වහන්සේලාගේ නම් අරන් කුණුහරුප සින්දු හදනවලු. මේ ඇත්තෝ කය බිඳලා මරණින් මත්තේ කොහේ යයිද? ඒ නිසා ආය ආයමත් එන්ටපා මනුස්ස ලෝකෙටවත් සුගතියට යන්ට. මේක දැන් විනාශ වීගෙන යනවා. පහන දැන් ඇවිල්ලිලා උඩටමපත් වෙලා ආය අඩුවෙවි යනවා. අඩුවෙවි ගිය පහන් දැල්ලේ එකපාරම සුළඟක් ඇවිල්ලා උඩට ආවා වගේ අද මේ බණ අහන්නේ. ඒ නිසා මේ අවස්ථාව මගේ හැරෙන්න දෙන්න එපා. 45 වසක් පුරා මගේ බුදුරජාණන් වහන්සේ අමා ධර්මයේ දේශනා කළා. චතුරාර්ය සත්‍ය ධර්මය එයමයි දේශනා කළේ. මෙයයි දුක, මෙහෙමයි දුක හටගන්නේ, මෙහෙමයි දුක නැති වෙන්නේ, මෙහෙමයි දුක නැති වෙන මාර්ගය කියලා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ වැඩ ඉඳලා ධර්මයේ දේශනා කරනකොට
ඒ බණ අහපු අය මේ ත්‍රිපිටකයේ විස්තර තියෙනවා. ස්වාමීනි, ඔබ වහන්සේ බණ පදයක් කියන වාරයක් පාසා ලස්සන වෙනවලු. ධර්මයේ දේශනා කරන්න කරන්න බුදුරජාණන් වහන්සේගේ පැහැය වැඩි වෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ වැඩ ඉඳලා බණ කියනකොට නියං කාලේට මිනිසු වැස්සක් බලාගෙන ඉන්නවා වගේ ශ්‍රාවකයෝ ඒ බුදු මුව මණ්ඩලින් බණපදයක් එන හැටි බලාගෙන ඉන්නවා කියනවා. දවසක් මගේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දහම් දෙසද්දී එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා, බුදුරජාණන් වහන්සේ භික්ෂු පිරිසට දහම් දෙස දෙසා වැඩවාසය කළා. මමත් අවබෝධ කරන්න ඕන කියන අදහසින් ඒ බණ අහගෙන හිටියා. මම බණ අහගෙන බුදුරජාණන් වහන්සේගේ නිල්වන් නිස්සංකල දෙස බලාගෙන ඉදිද්දී බුදුරජාණන් වහන්සේ එකවරම මා දෙස බැලුවා. මා දෙස බලනකොටම මගේ හිත නිකලෙස්සුණා. ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේ බලපු ගමම අර ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා. ආශ්චර්යයි. අද්භූතයි. ඒ බැල්මෙනුත් නිකලෙස් කරනවා සත්වයා. බැල්මෙනුත් නිකලෙස් කරනවා. සෝන කියන මේ සේල බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලලා කෝසෝහිත වත්ත ගුහිය දැක්කේ නෑ පුරුෂ නිමිත්ත. ඊළඟට දිව දැක්කේ නෑ. බුදුරජාණන් වහන්සේ ඉරිදීෙන් ඡායාවක් වගේ පේන්න සැලැස්සුවා. මිලින්ද රජුරු අහනවා, ස්වාමිනී, නාගසේනයන් වහන්සේ බුදුරජාන් වහන්සේ හිම කරපු එක වැරදිනේ. ඇයි ඒ නොපෙන්වී යුතු තැන් ඡායාවක් වගේ පේන්න සැලැස්සුවේ? රජතුමනි, බුදුරජාණන් වහන්සේ දන්නවනම් මේ කෙනා බුදුරජාණන් වහන්සේගේ හදවත දැක්කට පස්සේ මගපල ලබනවා කියලා බුදුරජාන් වහන්සේ පපුව පල්ල හදවත පෙන්නනවා කිව්වා. ඒ වගේ කුෂ්ඨ ඇඟක් අත ගෑවට පස්සේ යා මගපල ලැබෙනවා කියලා දන්නවනම් ඒ පූතගත දිසියන්ගේ ඇඟ කුෂ්ඨ ඇඟ අතින් අතුල්ලනවා. ශ්‍රී හස්තය. ඒ තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට හිතසුව පිණිස මේ ලෝකෙට පහළ වී වදාළ පරම උත්තම ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ. විරාගී විරාගී. ඒ රාහුලයන් වහන්සේ කුටියේ කුටියක් නැතුව ගන්ධ කුටියේ ඉස්සරහා මිදුලේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඇතුලේ වැඩ ඉන්නවා. කවදාවත් ගන්ධ කුටිය ඇතුළට ඇරන්නේ නැහැ තමන්ගේ පුත්‍රයාවත්. නිකලෙස්. නිකලෙස්. සීතල හිම වැටෙන රාත්‍රියේ තනකොළ ගොඩක් උඩ ඉන්නවා. එතනින් යන කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා බලන්න. නිකලෙස් පිහිට වෙනවා. දරුවෙක් පපුවේ තියාගෙන අම්මා කෙනෙක් ඇවිල්ලා මැරිච්ච කෙනෙකුට පණ ඉල්ලනවා. අබමිටක් ඉල්ලගෙන එන්න කිව්වා. දරුවට පණ දෙන්න නෙවෙයි අම්මට පණ දෙන්න. පුදුමයි. ඒ මහා කරුණාව, ඒ පිහිට, ඒ ධර්මයෙන් සැනසුන හැටි හිතා ගන්න බෑ. මහා සල්ලාලිය මගපල ලැබලා, මිනි මරණය මගපල ලැබලා, මිනි මරලා අතේ සසරෙම ලේ තවර ගත්ත කෙනෙක් අඟුලි මල කියන්නේ සසරෙම මිනි මස් කනවා. ඒව කෙනා පැවිදි කරලා ශාසනය පිරිසිදුයි කියලා ඔප්පු කළා. සත්‍යක්‍රියා කරන්න කිව්වා රහත් වෙන්න කලින්. මහාන වෙච්ච දවසේ ඉඳලා සත්තු මෙරුවේ නැහැ කියලා. මහාන වෙච්ච දවසේ ඉඳලා සත්තු මරන්න නැතුව තියෙන සාසනයක් තියෙන්නේ මේ. අදටත් ඒ තේජානුභවයේ පවතිනවා. ආශ්චර්යයි. අද්භූතයි. මේ බුද්ධ ශාසනයේ ගෑනු පුළුවන් තරම් මේ මිනිස්සු ලෝකේ අවනම්බුවට ලක් වුණා. ඉන්දියාවේ දර සෑයට කාන්තාව පැනලා මැරුණා. එහෙව් කාන්තාවන්ට බුද්ධ ශාසනයේ නිකලෙස් බව ලබල දුන්නා. ඒ ධම්ම දින්නා උත්තමාවිය දහම් දේශන උත්තමාවිය. ඒ ධම්ම දින්නා රහත් තෙරණිය ධර්මයේ දේශනා කරන උට රන් කඳකින් මිනි සීනු හඬක් ඇහෙනවා වගේ කියනවා. මිනිස්සු උම්මාදයට පත් වෙනවා කියනවා ධම්ම දින්නාව ධර්මයේ දේශනා කරනකොට. එක්කෙනෙක්ගේවත් ඔළුව හැරෙවෙන්නේ නැහැ කියනවා ධම්ම දින්නාව ධර්මයේ දේශනා කරනකොට. කාන්තාව එතෙන්ට ගත්තේ කවුද?
ශාස්ත්‍රුන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලා පිරිනුවම් පාවදාලා අප්‍රමාණ බුදුගුණ කියලා. ඒ කතාව බහල ඇදී කොණ්ඩඤ්ඤයන් වහන්සේ අවුරුදු 120ක උත්තමයෙක් ඇවිල්ලා සිරිපා වැඳලා පිරිනුවම් පාන්නට අවසර ගන්නවා. පුදුමයි. යසෝදරා උත්තමාවිය පිරිනුවම් පාන්නට අවසර ගන්නවා. ස්වාමීනි, සසර පුරා මගෙන් වරදක් වුණා නම් සමාවෙන්න. සසර පුරා ඔබ වහන්සේ හැර මම සිතෙන් වෙන කෙනෙක් පැතුවේ නැහැ. සසර පුරා මා ඔබ වහන්සේට දුන්න ආදරයට ඔබ වහන්සේ මට නිකෙලස් බව දුන්නා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මං සසරේ ඔබ වහන්සේට ණය නැහැ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මම අහලා තියෙනවා බුදු මුවින් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වය ඉක්මන් වුණා කියලා යසෝදරා නිසා. යසෝදරා උත්තමාවිය කියන්නේ මහා අභිඥා භික්ෂුණීන් අතර අග්‍රයි. ඒ කියන්නේ ඊතරම් තේජසක් තියෙනවා. 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. එහෙවු යසෝදරා අර අයිනකට වෙලා බණ අහනවා. එදා බුදු සිරිපා වන්දනා කරලා මගධ රාජ්‍යයේ ආකාශයේ මහත් වූ 이르දි ප්‍රාතිහාර්ය පාලා ඒ උත්තමාවිය පිරිනුවම් පානකොට මිහි මණ්ඩල සලිතුණා. ඒ උත්තමාවියගේ දෙනට තථාගතයන් වහන්සේගෙන් මල් පූජාවක් සිද්ධ වුණා. මහා ප්‍රජාපති උත්තමාවිය වෙනවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට පිරිනුවම් පාන්නට අවසර දෙන්න. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මම එදා මං ඔබ වහන්සේ නොඉඳුල් තනපුඩු ඔබ වහන්සේගේ මුවේ තියලා මං කිරිපෙව්වේ නන්ද තවත් කිරිමවරුන්ට හදාගන්න දීලා. මම දන්නේ නැති නිසා ඔබ වහන්සේ තුරුළු කරගනිද්දී ඔය බෝසත් සිරුරට අපහසුයක් වුණා නම් සමාව දෙන්න. එක ඇඳේ තුරුළු කරගෙන ඉඳිද්දී ඔබ වහන්සේට අපහසුයක් වුණා නම් සමාව දෙන්න. පුංචි කුමරා මා ළඟට ආවේ නැතිකොට 80,000 කුමාරවරුත් එක සෙල්ලම් කරද්දී ඔබ වහන්සේ හොයාගෙන මං එනකොට 84,000 කුමාරවරු මැද හඳක් වගේ ඔබ වහන්සේ මට පේනවා. වලාකුළු ඈත් කළා හඳ බදා ගන්නවා වගේ මං ඔබ වහන්සේ බදාගෙන නැලෙව්වේ. එහෙව් ඔබ වහන්සේ අද මෛත්‍රී කරුණා නැමැති අත් දෙකෙන්, මහා කරුණාව නැමැති අත් දෙකෙන් කෙලෙස් සතුරන්ගෙන් මාව ඈත් කරලා මාව ධර්මයේ නැමැති තුරුල්ලට අරන් අමා නිවණින් සැනසෙව්වා. මම් නලෝපු නැලවිල්ල මොකද්ද? ඔබ වහන්සේ මාව නිකෙලෙස් බවෙන් නැලවෙව්වා. ස්වාමීනි, මං අම්මා කෙනෙක් නෙවෙයි, බුදු සිරිපා ළඟ දාසියක්. ස්වාමීනි, ඔබ වහන්සේ ඒ කිරිපෝපු අම්මා නිකෙලෙස් කළා, වදපු අම්මා සෝහන් කළා, ඉස්සල්ලාම නිවන් යැවුවේ කිරිපෝපු අම්මා. ඒ නිසා මේ ප්‍රජාපතියට පිරිනුවම් පාන්නට බුදුරජාණන් වහන්සේ අවසර දෙන්නට කිව්වා. බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතිය වැඳලා පිටවෙද්දී මේ ලෝකෙ කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පසුගමන් ගිහිල්ලා නැහැ. ගියොත් බෙල්ල ගැලවෙනවා. කිරිපෝපු අම්මා වෙනුවෙන් බුද්ධ අදිෂ්ඨානෙන් සිරිපා පියවර කිහිපයක් තිබ්බා. ඒ උත්තමාවිය බුදු කෙනෙක්ගෙන් පසුගමන් ගිහිල්ලා ඒ දරා ගැනීමට තරම් භාග්‍යවන්තයි මහා ප්‍රජාපතිය. ඒ උත්තමාවිය ගිහිල්ලා 500ක් එදා මහණවෙන්ට ආවේ 500ක් එක්කනම් ඒ 500ක් එක්කම මෙහෙණ අරණේ සමාපත්තියට සංවැදිලා 500ක් එක්කම පිරිනුවම් පානවා. මේ මිහි මණ්ඩල සලිත වුණා. සං දෙවිඳු රන් දෙනවල් 500ක් මවලා රන් දෙනවල් 500ක ආදාහණය වුණා. බුද්ධ මාතාවගේ පරිනිර්වාණේ වගේ. ඒ රාහුල උත්තමයන් වහන්සේ බුදු සිරිපා වැඳලා දෙව්ලොව පිරිනුවම් පෑවා. මේ තුන් ලෝකෙම කිසිම මිනිසෙකුට ශරීරයේ අත්හරින්න බෑ දෙව්ලොව. රාහුල උත්තමයන් වහන්සේ ඒ ශ්‍රී දේහය දෙව්ලොව අත්හැරියා. මේ විදිහට තැන්ත සාරිපුත්තයන් වහන්සේ උපන් ගෙයිම තිඹිරි ගෙයිම පිරිනුවම් පෑවා. මොග්ගල්ලාන උත්තමයන් වහන්සේ කාලසිලා පර්වතයේ ගල් එනක ශරීරයේ අබෑට ගානට කුඩු වෙලා පිරිනුවම් පෑවා.
මේ බුද්ධ ශාසනේ මොන මොන දේවල් වුණත් ඒ උත්තමයන් වහන්සේලා සසරින් නිදහස් වුණා. ඒ සියල්ල අභියස තථා රාග ද්වේෂේ නැතු මෝහ මානේ නැසු බුදුරජාණන් වහන්සේ අකම්පිතව සිනහුණා. උන්වහන්සේ මරන්ට කඩු කිනිසි එසවෙද්දී බඩක් බැඳගෙන චින්චිය පැමිණෙද්දී නාලාගිරි පැමිණෙද්දී ගල් පෙරලෙද්දී චෝදනා එද්දී සුන්දරීව ඇරන් ගයක් ගයක් ගාන යද්දී ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ වැඩ බලපල්ලා කියලා ඒ නින්දා අපහාස ඉදිරියේ රාග ද්වේෂය නැසු මෝහ මානේ නැසු අපේ බුදුරජාණන් වහන්සේ අකම්පිතව හිනවුණා. දෙවියන් බඹුන් වඳිද්දී අසද්දෘස දානාදී මහා දාන දෙද්දී දෙවියන් බඹුන් සේසත් දරද්දී රම් මිනි මුතු මැණික් උඩ බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර කරද්දී රාග දේශය නැසු මෝහ මානේ නැසු බුදුරජාණන් වහන්සේ අකම්පිතව හිනවුණා. පුදුමයි අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ කිරිබතක් වෙනුවෙන් ඒ කිරිබතෙන් කෙනෙකුට කිරිබත දැකලා ශාසනයට යොමු වෙනවා නම් කසී භාරද්වාජ වගේ එදා දානේ නැතුව කසී භාරද්වාජ ළඟට යනවා. මේ ලෝක සත්වයා නිසා සසරෙන් ගොඩ දාන්නට පින්වත්නි නොකා නොබී වෙදියා. ගඟක් උතුරා යනකොට එහා පැත්තේ ඉන්න දනිය බේරගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මහා වැස්සේ ඒ ගඟායින් ඉඳලා කවි කියනවා දනිය බේරගන්න. දනිය ගොපල්ලා සසුන උන්වහන්සේ මාවතේ වරද්දි සීය කෙනෙක් අතින් ඇදගෙන යම් පුතා කියලා ඇදගෙන යද්දි මේ බුදු කෙනෙක් යනවා සීය කෙනෙක් ඇදගෙන යනවා. ආච්චි දුවගෙන ඇවිල්ලා කියනවා පුතා කොහෙද මේ? ඒ ගෙදරින් දානි වළඳලා ධර්මයේ දේශනා කළා සෝවන් වුණා පහවදා දානේ වළඳුවා සකදාගාමී වුණා ඊළඟ දවසේ අනාගාමී වුණා පහවදා අරහත් වෙට පහස් වුණා පහවදා ආච්චි සීය පිරිනොම් පෑවා. කලින් ජීවිත 500ක් අම්මයි තාත්තයි වෙලා හිඳලා බුදු කරුණාව නන්ද කුමාරයා එක්කරගෙන යනවා දෙව්ලොවට අප්සරාවියෝ දෙන්නම් කියනවා මේ උපක්‍රම. ඒ නිසා මේ විදිහට සකල සතට සිත සැලසූ බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියටපත් වුණා. ගම් නියංගං සිසාරා උන්වහන්සේ වැඩිය සිරිපා කමලයි. දේවදත්ත ගල පෙරලපු දවසේ ගිජ්ජ කූටේ මුදුනේ ඉඳලා ගිජ්ජ කූටේ කන්දේ පාමුලට දෝලාවකින් වැඩලා තියෙනවා. එච්චරමයි. කවදාවත් වාහනයක ගිහිල්ලා නැහැ යානාවක. කවදාවත් යානාවක ගිහිල්ලා නැහැ. වැඩලා නැහැ. ඒ රන් සිරිපා සංගල තමයි මිහි මණ්ඩලයේ තිබ්බේ. ධරතී මාතාව සතුටු කර කර ඒ ධරතී මාතාව තමන්ගේ පෙරුම් දන්වලට මේ මිහි මණ්ඩල සලෝපු එකට උපහාර පිණිස සිරිපා තැබුවා මිහි මණ්ඩලයේ. ආනන්ද උත්තමයන් වහන්සේ සෙවණැල්ල බුදුරජාණන් වහන්සේගේ දැහැටි පැන් අරලු දෙනවා. කෙනෙක් ගෙන්නගෙන එන්න ඕන වෙලාව කතා කරන්න ඕන විදිහ ඒ උත්තමයා දන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට යන්න කලින් එක වචනයකින් දුක් දුරු කරනවා. පින්වත පොඩ්ඩක් ඉන්න තථාගතයන් වහන්සේ ඔබට මොන ගස්වන්නම්. එක වචනෙන් දුක් දුරු කරනවා ආනන්දයන් වහන්සේ. ඒ මෝහ මණ්ඩල හරි සුන්දරයි. අහෝ ඒ උත්තමයාගේ මෝහ මණ්ඩල දකින්ට අපිට පින්මදි වෙන්න ඇති. 80 වෙනි වියේ බුදුරජාණන් වහන්සේ පිටුපසින් වඩිනවා. නැන්සේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වඩිනකොට අම්බපාලි දනට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ අම්බපාලිගේ දානේ බාරගත්තා. අම්බපාලි අඹවනේ පූජා කළා. පින්වත්නි අම්බපාලි මහනුවනේ තරුණ කාලේ නෙවෙයි ගොඩාක් වයසට ගිහිල්ලා. ඒකයි කියන්නේ මගේ පපුව දැන් ගොඩාක් එල්ලිලා. ඉස්සර එහෙම නෙවෙයි තිබ්බේ. මේ වයසට ගියාට පස්සේ ඉස්සර මගේ කොණ්ඩේ කඩා හැලෙන දියදහරක් වගේ දැන් හනකෙන්දක් වගේ මේ වයසට ගිහිල්ලා. වයසට ගිහිල්ලා මහණුනේ ඉතෙක් කර්මෙ වින්දා රහත් භික්ෂුණියකට වෙසඟන කියපු පාපේ. කට තිබ්බට වචන කියන්න එපා.
එනවා. එනවා පින්වත්නි සසරේ පිටපස්සෙන්. ඒ අම්බපාලි ගණිකාවක්ව අවසාන කාලේ කොහොම හරි සසරෙන් නිදහස් වුණා. කොහොම හරිද නිදහස් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අම්බපාලි අඹවණෙන් වැඩම කරලා සංඝයාට සීලී සමාධිය ප්‍රඥාව ගැන දේශනා කරනවා. දේශනා කරලා බේලුව කියන ගමට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට 16 තැනකදී දේශනා කළා. ආනන්ද චන්ද චිත්ත විරිය වීමාංසා කියන ඉරිදිපාද හතර තියෙන කෙනෙකුට අදිෂ්ඨාන කළ ඕන තරම් ඉන්න පුළුවන්. ආයුෂ කල්පයක් හරි කල්පයකට වැඩියෙන් හරි. දැන් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේ චන්ද චිත්ත විරිය වීමාංසා කියන ඉරිදිපාද හතර වදලා තියෙන්නේ. ඒ ආනන්දයන් වහන්සේට ආරාධනා කරන්න අමතක වුණා. ඇයි ඒ? මාර්යා හිත වහලා. අපේ හිත කොච්චර වහනව ඇතිද? යහපත් දෙයකට යොමු වෙන්න හදනකොට කොච්චර වහනව ඇතිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බේලුව ගමේදී අමාර්යා ඉදිරියේ පෙනී ඉඳලා කිව්වා පරිනිබ්බාතු බන්තේ භගවා තථාගතයන් වහන්සේ පිරිනුවම් පාන්න. සුගතයන් වහන්සේ පිරිනුවම් පාන්න දැන් ඇති. ඔබ වහන්සේ අජපාල නගරක මුලදී සම්බුද්ධත්වයට පත් වෙලා වදාලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනම් පිරිස වියක්ත විසරද ධර්මදර සුපේසල ශික්ෂාකාමි පරවාද මතනේ කරන පිරිසක් වෙන තාක් මම පිරිනුවම් පාන්නේ නැහැ කියලා ස්වාමිනී බලන්ට බුද්ධ නේත්‍රයෙන් දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනම් පිරිස වියක්තයි විසරදයි ධර්මදරයි සුපේසලයි ශික්ෂාකාමි පරවාද මතනේ කරන්න පුළුවන්. දැන් පිරිනුවම් පාන්න. අපෝසක් අපෝසෝකාහි පාපි මාර පාපි මාරය අල්ප උත්සාහය වෙන්න උඹ ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. මෙයින් තුන් මාසයක් ගිය තැන තථාගතයන් වහන්සේ පිරිනුවම් පානවා කියන වචනේ බුදු මුව මඩලින් යනකොටම අහෝ මගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පාන්න හිතුවා කියලා ඝනකඩ බොල් මහ පොළව කම්පා වුණා. මේ පොළව කම්පා වුණා. මේ අපි ඉඳගෙන ඉන්න මහ පොළව බුදුගුණ දන්නවා. ආනන්දයන් වහන්සේට කලින් කම්පා වුණේ පොළව. මේ පොළව කම්පා වුණා. සිලවෙන අපින්වත්නි බලවන්ත. ඊර්වසේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පොළව බලවත්ව කම්පා වුණා. වැහි බිඳු වැටෙන්න ගත්තා. ඇඟේ රෝමෝද්ගමනී වුණා. ස්වාමීනි ඇයි මේ කියලා. චාපාල චේති ස්ථානයේදී තමයි ආයු සංස්කාරය අත්හැරියේ. ඊර්වසේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද මේ භූමියේ කම්පාවෙන්ට හේතු අටක් තියෙනවා. ආනන්ද මේ භූමියේ තියෙන්නේ ජලය මත. ජලයේ තියෙන වාතය මත. වාතයේ කම්පා වීමෙන් ජලයේ කම්පා වෙනවා. ජලයේ කම්පා වීමෙන් භූමියේ කම්පා වෙනවා. ඵලමේනි හේතුව. ආනන්ද මේ ඍදිමත් අය මේ පෘථුවිය සුළු කළා, ජලය වැඩි කළා, හිතෙන් අදිෂ්ඨාන කළා, ජලයේ උඩ තියෙන යමක් කොලවනවා වගේ මේ පොළොව හොල්ලනවා. ඍදිමතුන්ගේ විශේෂ දෙවෙනි එක. තථාගතයන් වහන්සේ මෞකුසේ පිළිසිඳ ගන්නකොට පොළොව කම්පා වෙනවා. මෞකුසෙන් බිහි වෙනකොට පොළොව කම්පා වෙනවා. ඊළඟට අභිනිෂ්ක්‍රමණය කරනකොට පොළොව කම්පා වෙනවා. සම්මා සම්බුදු වෙනකොට පොළොව කම්පා වෙනවා. පළවෙනි ධර්මයේ දේශනා කරනකොට කම්පා වෙනවා. ආයු සංස්කාරය අත්හරිනකොට කම්පා වෙනවා. පිරිනුවම් පානකොට කම්පා වෙනවා. පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේ අද මේ ස්ථානයේදී ආයු සංස්කාරය අත්හැලියා. මාස 3කින් පිරිනුවම් පානවා කියලා හිතුවා. ඒ වචනේ ප්‍රකාශ කළා. දැන් මාර්යා මෙතන පෙනී හිටියා. ස්වාමිනි තිට්ඨතු බන්තේ භගවා කප්පං තිට්ඨතු බන්තේ සුගත කප්පං. සුගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩෙයින්ට බුදුරජාණන් වහන්සේ වදාලා අකාලෝ දානි ආනන්ද. ආනන්ද දැන් කාලේ නෙවෙයි. දෙවෙනි වතාවක් කිව්වා, තුන්වෙනි වතාවක්.
සද්ද හසිනෝතුන් ආනන්ද තථාගතස්ස බෝධින් ආනන්ද තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහනවද? එහෙමයි ස්වාමීනි. එහෙනම් ඇයි තථාගතයන් වහන්සේ තුන් වතාවක් ප්‍රතික්ෂේප කරද්දී ඇයි මාව වෙහෙසන්නේ? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට ප්‍රකාශ කළා තියෙනවා ඡන්ද චිත්ත වීරිය විමර්ශනා කියන ඉර්ධිපාද හතරන වඩපු කෙනෙකුට ඕන කාලයක් ඉන්න පුළුවන් කියලා. ආනන්ද, මං 16 තැනක ඔය කතාව කියද්දී ආනන්ද ඉල්ලුවේ නෑ. දැන් ප්‍රකාශ කළ ඉවරයි කිව්වා. තුය මේතං ආනන්ද අපරාධං තුය මේව දුක්කට්ටං. ඔබගේමයි අපරාධය, ඔබගේමයි නොකළ යුතු දේ සිද්ධ වුණේ. ඉතින් මේ විදිහට ආනන්දයන් වහන්සේගේත් හිත හදලා බුදුරජාණන් වහන්සේ ආනන්ද අපි දැන් මෙතනින් වැඩමු කරමු කියලා ආනන්දයන් වහන්සේට දේශනා කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා විශාලා මහනුවරින් ගෞතමක චෛත්‍යයට මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ ගමින් ගමට කුසිනාරාව දක්වා පිරිනු මේ වැඩම කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම වැඩම කරද්දී සංඝයාට නිතර නිතර කිව්වා, හන්ත දානි භික්කවේ ආමන්ත්‍යාමිවෝ. බුදුරජාණන් වහන්සේ වචනේ අවසාන මොහොතේ විතරක් නෙවෙයි දේශනා කළේ, ඒ මාර්ගයේ හම්බෙන සංඝයාට වදාලා හන්ද දාන්නේ භික්කවේ ආමන්ත්‍යාමිවෝ අන්තිම වතාවට මේ කියන්නේ. වය ධම්මා සංඛාරා, සියලු සංස්කාරයෝ අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදිව කුසල් වඩන්ට. ඕක තමයි බණපදේ අප්‍රමාද වෙන්න. මේක ගෙවිලා යනවා. දැන් මෙහි බලන්න, ඉර නැගින්ට ඔන්න මෙන්න රැයක් ගෙවි ගියා. දන්නේ කුසල් නිසා හොඳයි, ලංුනේ මරණයට. කුසල් නිසා හොඳයි, ලංුනේ මරණයට. කතා කරන වචනයක් පාසා, සිතන සිතවිල්ල පාසා මරණයට යන්නේ, මරණයටයි ළඟා වෙන්නේ. අප්‍රමාද වෙන්න පුළුවන් තරම් කුසල් කරන්න. පුංචි උම් බණහනකට හිතන්න, මේ පොඩි කාලේ අපිට බණහන පින නැහැ. ඒ නිසා මේ පොඩි කාලේ ඉඳලා මේ දරුවෝ රැස් කරගන්න පින අපි දැන් හරි ඒ අඩුව අල්ලන්න ඕන කියලා පින් කරන්න, කුසල් කරන්න, ධර්මය අහන්න, බුදුරජාණන් වහන්සේ සරණ යන්න, කට ගෙවෙනකල්, උගුර ගෙවෙනකල් බුදු ගුණ කියන්න, බුදුරජාණන් වහන්සේ සරණ යන්න. මහා බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් ළඟ වැඳ වැටෙනවා නම් අනිත් දෙවියෝ කවුද? උන්ට පස්ස හරවා තථාගතයන් වහන්සේගෙන සීකර කර වාසය කරන්ට ඒ අයගෙන් එන ප්‍රතිප්‍රහාරවලින් මැරිලා ගිය දෙන් පඬුරු ගැට ගහපු ඒ වගේ ණය එද්දි මැරිලා ගිය දෙන් ගහපු පොල්වල ණය එද්දි මැරිලා ගිය දෙන් බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන්න, ධර්මයට ජීවිතේ පූජා කරන්න මගේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් වඩිනවා. බුදුරජාණන් සංඝයාට වදාලා, පරිපක්කෝ වයෝ මයං පරිත්තම් මම ජීවිතං. මං දැන් ගොඩාක් වයසට ගිහිල්ලා ටිකයි තව ඉන්නේ. පහායෝ ගමිස්සාමි කතම් මේ සරණ මුත්තම. මං ඔබ අත්හැරලා යනවා. මං මට සරණ කරගත්තා. සංඝ පිරිසට මේවා දරාගන්න බැරි වෙන්න ඇති. මං ඔබව අත්හැරලා යනවා කියනකට දරාගන්න බැරි වෙන්න ඇති. ඊළඟට අප්‍රමත්තා සතිමන්තු සුසීලා හොත බික්කෝ. අප්‍රමාද වෙන්න, සීයෙන් ඉන්න, සිල් රකින්න පින්වත් මහණෙනි. සුසමාහිත සංකම්පෝ හිත සමාහිත කරගන්න. සචිත්ත වනු රක්කත හිත රැකගන්න. යෝයි මස්මින් ධම්ම විනී අප්‍රමත්තෝ විහස්සති. මේ ධර්ම විනී කවුරුහරි අප්‍රමාදව හිටියොත් පහය ජාති සංසාරං දුක්ඛ සන්තං කරිසති. එයාට මේ සංසාරේ ප්‍රහාණය කළා දුකෙන් ඈතර වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ විදිහට පින්ඩපා මේ 80 විහේ ගේංගෙට පින්ඩපාතේ වඩිනවා. පින්ඩපාතේ වැඩිලා විශාලා මහනුවර දිහා හැරිලා බලලා බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් ආනන්ද, අන්තිම වතාවට මේ විශාලාව දිහා බලන්නේ
අපි දැන් බණ්ඩගාමිනට යමු. බණ්ඩගාමිනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වදාළා ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ කරගන්න බැරි නිසා පින්වත් මහණෙනි අපි මේ සසරේ ආවේ. ඔබත් මමත් අවබෝධ කළා. සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා අනුබුද්ධායි මේ ධම්මා ගෝතමේන යසස්සිනා. සීල සමාධි ප්‍රඥා විමුක්ති අනුත්තරෝ විමුක්තිය තථාගතයන් වහන්සේ අවබෝධ කළා. ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මක්ඛාසි භික්ඛුනම්. බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කළා, දේශනා කළා. දුක්ඛසන්ත කරෝ සත්තා චක්කුමා පරිනිබ්බුතෝ. දුකින් ඈතරුන ඒ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනුවම් පානවා. බුදුරජාණන් වහන්සේ ජම්බුගාමයට වැඩලා භෝගනාගරයටත් වැඩලා ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා සංඝයා රැස් කරන්න. සංඝයා රැස් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි මං උපදේශ හතරක් දෙන්න. කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මම මේක බුදුරජාණන් වහන්සේකින් ඇහුවේ කියලා, ඒක ධර්මයට විනයට ගැලපෙන්නේ නැත්නම් ධර්මයේ සසඳන් විනේ ධර්මයේ බහ බලන්න විනේ සසඳන්න. ඒක සැසඳෙන්නේ නැත්නම් ගැලපෙන්නේ නැත්නම් අත්හරින්න. මේ ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධයි කියලා කිව්වත් ධර්මයේ විනයට ගැලපෙන්නේ නැත්නම් අත්හරින්න. මෙතන ගොඩාක් සංඝයා එකතු වෙලා මේක කිව්වේ කියලා එකක් ධර්මයේ විනයට ගැලපෙන්නේ නැත්නම් අත්හරින්න. මේ කියපු කෙනා ගොඩාක් ප්‍රසිද්ධයි කියලා ඒ ප්‍රසිද්ධකම මුල් කරගෙන ධර්මයේ ගන්න එපා. ධර්මයටත් විනයටත් ගැළපෙනවද සසඳෙනවද කියලා බලන්න කියලා කිව්වා. ඒ සතර මහා උපදේශ වදාරලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමග පාවා නුවරට වඩිනවා. පාවා නුවරෙන් චුන්ද කර්මාර පුත්‍රයාගේ නිවසට දානයට වඩිනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ සෑම බුදු කෙනෙක්ම සම්බුදු වෙන දවස ඉස්සෙල්ලාම වළඳන්නේ කිරි ආහාරයක්, කිරි බතක්. පිරිනිවන් පාන දවසේ වළඳන්නේ මාංශයක්. මම නෙවෙයි, ඒක මේ බණ පොත්වල තියෙන්නේ. අපි ගොතල කියන කතා නෙවෙයි. සෑම බුදු කෙනෙක්ම පිරිනිවන් පානට කලින් වළඳන්නේ මාංශයක්. ඒ මාංශේ තවක් කෙනෙකුට දිරවන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේගේ අවසාන දානේ නිසා. දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයා ඒ සියලුම දිව්‍ය ඕජාව අර මාංශයට ඇතුල් කරනවා කියනවා. එදුර එවැනි දෙයක් වෙන කෙනෙකුට ගන්න බෑ ආහාරයට. ඒකයි බුදුරජාණන් වහන්සේ සූකර මාද්දවය කිව්වේ චුන්ද කර්මාර, මේක මට විතරක් තථාගතයන් වහන්සේට විතරක් බෙදලා අනිත් එක වලේ දාන්න කියලා. බුදුරජාණන් වහන්සේ සූකර මාද්දවය වැළඳුවාට පස්සේ ගොඩාක් අසනීප වුණා. ලේ අතිසාරේ ලෝහිත පක්ඛන්දිකාව වැඩි වුණා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඉතාම සිහිනුවණින් අර පණ යන තරම් එන වේදනාව ඉවසා වදාලා අසුවිනි වීදී. ඊට පස්සේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පාවා නුවරින් පිටත් වෙනකොට ආනන්ද මට කලන්තේ. ඒ නිසා හතර ගුණයකට කළා මේ දෙපිට සිවුර දාන්නට. බුදුරජාණන් වහන්සේගේ හෙවණැල්ල වුණ 80 වෙනි වියේ ඒත් ඉන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ගහක් මුල සතර ගුණේට නමලා සිවුර ඇතුරුවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඉංගමේ තුවන් ආනන්ද පානියන් ආහාර, ආනන්ද මට පැන් ටිකක් අරන් එන්න. පිපාසිතෝ මි ආනන්ද පිවිස්සාමි, මට වතුර ටිකක් බොන්න ඕන. 80 වෙනි වියේ පිරිනිවන් වඩින තථාගතයන් වහන්සේ වතුර පොදක්වත් අරන් යන්නේ නැහැ. ඔයාලා එක දවසක් ගමනක් කෙනෙකුට කොච්චර දේවල් මළුවල දාගෙන එනවද? එක පැම් පොදක්වත් අරන් යන්නේ නැහැ. ඊට පස්සේ එතනින් ගලාගෙන යන ඇලක් තියෙනවා. ඒ ඇලේ කරද්ද 500ක් ගිහිල්ලා වතුර බොර වෙලා, ස්වාමිනී වතුර බොර වෙලා මගේ බුදුරජාණන් වහන්සේට අපිරිසිදු පෑන් දෙන්නේ කොහොමද? ආනන්ද ස්වාමීන් වහන්සේ හිතනවා ඉදිරියේ කකුත්තා නදිය තියෙනවා ළඟයි,
ඒත් ආනන්ද මට පිපාසයි. බුදුරජාණන් වහන්සේට ඕනි නම් මේ මිහි මණ්ඩල දියපගුණක් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඊරිදී එසේ පාවිච්චි කළේ නෑ. බුදුරජාණන් වහන්සේට ඕනි නම් කුසිනාරාව එක මොහොතින් ලං කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කළේ නෑ. සිරිපා පියවරක් පියවරක් පාසා දකින කෙනෙකුට හරි සිත සලසන්ට උන්වහන්සේ පා ගමනින් වැඩම කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේ ආපහු පැමිණෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පැම් පාත්‍රය යනකොට අරන් වඩිනකොට බුදුරජාණන් වහන්සේ කරපු ඉරිදියක් නෙවෙයි, ඒ සම්බුද්ධත්වයට සාක්ෂි දුන්න මේ මහ පොළොව හෙලවූ ඒ ධරතී මාන්තාවගේ ඉරිදියක්ද මම දන්නේ නැහැ. මේ සිත්පිත් නැති මහ පොළොවේ ගලාගෙන ගිය බොර වතුර නිල් කැටසේ පැහැදිලි වෙලා අච්චරියං අද්භූතං ආශ්චර්යය අද්භූතයි. ඒ පැන් පාත්‍රයක් අරගෙන ආනන්ද මුනිදු අපේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ පැන් වැළඳුවා. ඊට පස්සේ කකුත්තා නදියට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ එතනින් පොක්කුස මල්ල කියලා ආලාල කාරාමගේ ශිෂ්‍යෙක් යනවා. බුදුරජාණන් වහන්සේ දැකලා කිව්වා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපේ මේ ආලාර කාලාම හරි ආනුභවයි. ඇයි කියලා හෙව්වා. කරත්ත 500ක් ළඟින් යන ගිහිල්ලා තියෙනවා. ඇඟේ දූවිලි වලින් වැහිලා උන්වහන්සේ දන්නේ නැහැ සමාධියෙන් ඉඳලා. ඕගද ප්‍රධාන බලවත් සමාධියේ විදිලි කොටද්දින් ඒක ඇහෙන්නේ නැතුව ඉන්නකද කියලා හෙව්වා. ස්වාමීනි විදිලි කොටද්දින් කිව්වා, මම මේ පින්වත් පුක්කුස මල්ල මම ආතුමාවේ වාසය කරනකොට පිදුරු කුටියක මම සමාධියෙන් වැඩ ඉන්නකොට විදුලි කොටලා ළඟ කුඹුරේ හරක් හතර දෙනෙක් මැරිලා මිනිස්සු දෙන්නෙක් මැරිලා මිනිස්සු යනකොට මම කුටියෙන් එළියට ආවා. මම දන්නේ නැහැ. මිනිස්සු ඇහුවා, ඔබ වහන්සේ දන්නේ නැද්ද මේ? මම කිව්වා දන්නේ නැහැ කියලා. ඔබ වහන්සේ නිදාගෙන හිටියා නෙවෙයි කිව්වා. ඉතින් පුක්කුස මල්ලට හරි සතුටුයි. රත්තරන් සලු දෙකක් දීලා බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා, මට එකක් දෙන්න, එකක් මේ අපේ ආනන්දට දෙන්න කියලා. එදා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ හා හා පුරා කියලා කවදාවත් බුදු සිරුරට සිවුරු පොරවල නැහැ. එදා රන් සලුවක් ශ්‍රී දේහේ පොරවනවා. ඒකයි කියන්නේ දඹදිවට ගියාට පස්සේ ඒ දඹදිව බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරු පොරවන්න දඟලන්න එපා කියලා. ජීවමාන තථාගත බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායකයන් වහන්සේව සිවුරු පෙරෙවේ නැත්තම් තවත් කෙනෙක්ගෙන් සිවුරු පොරව ගන්න බුදුරජාණන් වහන්සේ දුබල වුණේ නැහැ. ඒ නිසා එහෙම සිවුරු පොරවන එක කැපයිද අකපයිද කියලා හිතන්න. පොරවපු සිවුරු ගලවලා යාය සිවුරු පොරවන්නේ. බුදු කෙනෙකුට පොරවපු සිවුරක් ගලවන්න දක්ෂයෙක් තුන් ලෝකේ ඉන්නවද කියලා බලන්න. ඒ නිසා එදාම ආනන්ද ස්වාමීන් වහන්සේ සලුවක් පෙරෙව්වා. ඒ සලුව ගිනි අඟුරු පාටෙන් බබළුණා. ඇයි ස්වාමීනි මේ ගිනි අඟුරු පාටෙන් බබළන්නේ? ආනන්ද අවස්ථා දෙකකදී තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ගිනි අඟුරු පාටෙන් බබළනවා. ඒ තමයි යම් රාත්‍රියක සම්බුදු වෙනවද එදාටත්, යම් රාත්‍රියක පිරිනුවම් පානවා නම් එදාටත්. පින්වත් ආනන්ද අද රාත්‍රියේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්වනේ මෙන්න මේ සල් ගස් දෙකක් යට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා, ආනන්ද චුන්ද කම්මාර පුත්‍රයාට හිතට දුකක් එන්න පුළුවන්. ඒ කම්මාර පුත්‍රයාගේ දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ රෝගයෙන් පිරිනිවන් පෑවා කියලා. ආනන්ද එයාගේ හිත හදන්න ඕන චුන්ද කම්මාර පුත්‍රයාගේ දාන දෙකක් අග්‍රයි කියලා. ඒ දාන දෙකට සමාන කරන්න බෑ. ඒ තමයි යම් රාත්‍රියක සම්බුදු වෙන්නේ යම් දානයක් වළඳලාද ඒ සුජාතාවගේ දානයත්, යම් දානයක් වළඳලා පිරිනිවන් පානවද චුන්ද කම්මාර පුත්‍රයාගේ දානයත්, ඒ දාන දෙකට සමාන දාන නෑ පින්වත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ගිහිල්ලා ඒ චුන්ද කම්මාර පුත්‍රයාට ඒ විස්තරී කියන්න කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක හිරඤ්ඤවති නදියට වැඩම කළා. හිරඤ්ඤවති නදියෙන් කුසිනාරා නුවරට වැඩම කරලා
උපවර්තන සල්වනී බුදුරජාණන් වහන්සේ සාල වනීට වැඩම කළා. ඉංග මේතුවන් ආනන්ද අන්තරේන යමක සාලං උත්තර සේසකම් මංචං පඤ්ඤාපේහි කිල කිලන්තෝස්මි ආනන්ද නිපජ්ජිස්සාමි. ආනන්ද මට කලන්තේ සැතපෙන්න ඕන, මේන මේ සල් වෘක්ෂ දෙක අතර උතුරට හිසලා යහනක් පනවන්න කිව්වා. 45 වසරටම බටහිර දෙස බලාගෙන නැගෙනහිරට පිටුපා දකුණට සිරිපා දමා උතුරට සිරස යොමුකොට තථාගතයන් වහන්සේ ආයේ නොනැගිටින ඉරියව්වෙන් සැතපුණා. ඊර්වස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම වැඩ ඉන්නකොට මේ යමක ශාලවල ශාල වෘක්ෂයෙන් මේ සල්ගසෙන් ඉරිදියක් නෙවෙයි මේක මහ බුදුම යම්පෙන් වත්නේ, මේ ගහේම මල් හැදිලා මං අතින් කියවුණා සල් ඉන්දියාවේ සල් කහපාටයි කියලා නෑ, සුදු පාටයි, චූටි සුදු පාට මලක්. මේ අතුවල රොත්තට පිපෙනවා, රෑනට පිපෙනවා සුදු පාට. ඒ සුදු පාට රෑනට පිපෙන මල් සමම් පිච්ච ඉසින්නාසේ මේ රන්වන් බුදු ශ්‍රී දේහයට වැටෙනවා. මේ බලන්න මගේ බුදුරජාණන් වහන්සේ සැතපෙලා පිරිනවම් මංචකේ මෙහිම වැඩ ඉඳිද්දී සල් මල් එකිනෙක වැටෙනවා. ආනන්ද මේවා පරම නිපච්ඡාකාර නෙවෙයි, ආනන්ද යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙනවා නම් ඒක තමයි ආනන්ද පරම පූජාව කියලා වදාලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ මල් වලින් වැටෙනවා, නතර වෙන්නේ එක දිගට මල් පිපෙනවා. මේක ආශ්චර්යයි. ඊර්වසේ උපවාන ස්වාමීන් වහන්සේ ඉස්සරහ පවන් සලසලා හිටියේ. ආනන්ද මේ උපවානට අයින් වෙන්න කියන්නේ ස්වාමීනි ඇයි මේ පින්වත් ආනන්ද දස දහසක් ලෝක ධාතුවල දෙවියෝ තථාගතයන් වහන්සේ අන්තිම වතාවට දකින්නවා කියලා ඇවිල්ලා ඉන්නවා. මේ උපවානගේ ශරීරේ විනවිද දකින්න බෑ. ඒ දෙවිවරු මැසවිලි නගිනවා. මේ මහේසාක්‍ය භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්නව නිසා අපිට පේන්නේ නැහැ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේට වඳින්න තව කෙනෙක් බාධා වෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ කැමති නැහැ. ඒ නිසා බුදුන් වඳින්න ගියාට පස්සේ පාරවල් මැද මිනිස්සු වෙන තැන්වල ඉඳගන්න එපා. තව කෙනෙකුට බාධා වෙන තැන්වල ඉඳගන්න එපා. අයිනකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වඳින්න. ඒ බුදුරජාණන් වහන්සේ ඔබ දිහා බලන්නේ මහා කරුණා නේත්‍රෙන් යොදුන් දහහක් ඈත හිටියත් පේනවා පින් තියෙනවා නම්. ගිහිල්ලා රුවන්වැලි සෑයේ ජයසිරි මහ බෝධීන් වහන්සේ බදා ගන්න ඕනේ නැහැ. ශ්‍රද්ධාවෙන් ඔබ වඳිනවා නම් ඈතක හිටියත් මගේ බුදුරජාණන් වහන්සේට පේනවා. උපවාන ස්වාමීන් වහන්සේ අයින් කළා. ස්වාමිනේ කොහොමද දෙවිවරු වැඩ ඉන්නේ? ඉදි කඩු තුඩක් ගහන තැන දහස් ගානක් ඉන්නවා කිව්වා. යොදුන් 12ක්. ඉදි කඩු තුඩක් ගහන තැන දහස් ගානක් දෙවිවරු කිලෝමීටර් 120ක් වට ප්‍රමාණයට ඉන්නවා කියනට හිතා ගන්න. කොච්චර දේව සමාගමක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ අන්තිම දර්ශනය අබෑටයක් දැම්මට බිමට වැටෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද කාමයේ විහිතරාගේ නැත්තම් කෙහිවලු කඩාගෙන අහසේ මවාගත් පොළවල් මත කැරකි අඬනවා බුදුරජාණන් වහන්සේ. අති කිප්පං චක්කුං ලෝකේ අන්තර්දහන ඉතා ඉක්මනට දහං ඇස ලෝකෙන් නැති වෙනවා. අති කිප්පං භගවා පරිනිබ්බායති සුගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඉක්මනට පිරිනවම් පානවා කියලා කිහිවලු කඩහගෙන අඬනවා කිව්වා. ආනන්ද යං සිහියේ තියෙනව කාමේ වීතරාගී ධර්මයේ අවබෝධ කරපු දෙවිවරු තථාගතයන් වහන්සේ පවා පිරිනවම් පානවා. ඒවං අනිච්චා සංඛාරා කියලා අනිත්‍ය වූ සංස්කාර ගැන සිහි කරමින් සංවේගයෙන් වාසය කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ස්වාමිනී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමිනී නිතර ඉස්සල්ල සංඝයා දකින්නවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දෙනවනේ. අපි බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ සංඝයාත් එක්ක දහම් කතාව කොහොමද කරන්නේ?
ආනන්ද ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෙක් විදිහින් ස්ථාන හතරක් දැක වැඳ පුදා ගන්නට ඕන. ඒ තමයි තථාගතයන් වහන්සේ පිරිනව සම්බුදු උපත සිදු වූ තැන, සම්බුද්ධත්වයේ සිදු වූ තැන, ධම්මචක්කයේ සිදු වූ තැන, පිරිනවම් පෑම සිදු වූ තැන. ආනන්ද ඒ වන්දනාවේ යද්දී යම්කිසි කෙනෙක් අතරමඟ මැරුණොත් එහෙම එයා සුගතිය යනවා, පහන් සිතින් මැරිලා. පිංගතුනි පාගමනින් යන්නේ ලංකාවේ ඉඳලා ඒ කාලේ බරණැසට යන්න අවුරුදු 16ක් ගිහිල්ලා තියෙනවා. අතරමඟ මිනිස්සු මැරෙනවා. මේ දැන් කාලේ වගේ AC වාහනවල ගිහිල්ලා දවස් 10න් වැඳලා එන වන්දනා ගමන් නෙවෙයි මේ. පාගමනින් බුදු කෙනෙක් වෙනුවෙන් යන්නේ සිරිපා තබ තබා. දැන් ඔය ඉන්දියාවේ යන අය ගිහිල්ලා AC එකවත් දැම්මේ නැත්තම් බලන්න ඕන මිනිසුන්ගේ හිතවල කෙලෙස්. බුදුරජාණන් වහන්සේ අමතකයි. සාරි කඩ දකින්නට බුදුරජාණන් වහන්සේ අමතකයි. සාරි වලට පැහැදිලා කොහේ උපදින්ද දන්නේ නැහැ. බුදු කෙනෙක් ගැන මානසිකාරයේ බුදුරජාණන් වහන්සේ ගැන සීකර කර යන ගමනේ එතකොට හතර ස්ථානෙට කට්ටි එකතු වෙනවා. එතකොට මේ ලෝකේ සියලු සංඝ එක තැනකට එකතු වෙනවා විටින් විට. අන්න ධර්ම කතාවේ දෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි කතම්මයම් බන්තේ මාතුගාමේ පටිපජ්ජාම කොහොමද මං අපි ස්ත්‍රීන් ගැන පිරිනිවන් පාන වෙලාවෙත් ස්ත්‍රීන් ගැන අහනවා. ඒ කියන්නේ මොකක් හරි මේකේ මොකක් හරි එකක් තියෙනවා. අදස්සනං ආනන්ද දකින්නවත් එපා ආනන්ද කිව්වා. ඔයාලා නෙවෙයි ඒ කාලේ හිටපු අය ගැන වෙන්නේ මේ කියනවා ඇති. අදස්සනං ආනන්ද ස්ත්‍රීන් දකින්න එපා. ඊට පස්සේ ස්වාමිනී දකින්න ලැබුණොත් දස්සනේ භගවා සති කතම් පටිපඤ්ඤිතබ්බන් දැක්කොත් අනාලාපෝ ආනන්ද කතා කරන්න එපා. ආලාපන්තේ පන බන්තේ කතම් පටිපඤ්ඤී ස්වාමි කතා කරන්න වුණොත් සති ආනන්ද උපට්ඨපේතබ්බා මේ මගේ අම්මා මේ මගේ සහෝදරිය කියන විරාගී සිතිවිල්ලක් එක්ක කතා කරන්න. හේතුව ස්ත්‍රීන් එක්ක තනියෙන් වචනයක් දෙකක් කතා කළොත් ඉවරයි. ඉවරයි. වයසක් තරහතිරමක් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ස්වාමීන් කතම් මයම් බන්තේ තථාගතත් ශරීරයේ පටිපජ්ජිස්සාම ස්වාමිනේ කොහොමද තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය ගැන කටයුතු කරන්නේ. අභ්‍යා වටා තුම්මි ආනන්ද හෝත තථාගතස්ස ශරීර පූජා ආනන්ද ඔබේකවට මහන්සිවෙන්ටිපා. ආනන්ද සද්ධාවන්ත මේ රාජ බ්‍රාහ්මණ පිරිසින්න යාලේව බලාගනි. කොහොමද ස්වාමිනේ අය ඒක කරන්නේ? සක්විති රජ කෙනෙකුට වගේ කිව්වා. සක්විති රජතුමාගේ ශ්‍රී දේහය සඳුන්දර සෑයේ රන් දෙනේ තමයි දවන්නේ. රන් සලු 500කින් ශ්‍රී දේහය වෙලනවා, පුළුම් පටල් 500කින් ශ්‍රී දේහය වෙලනවා. සඳුන් තෙල් පුරවල සඳුන්දර සෑයේ තමයි දවන්නේ ආනන්ද. ආනන්ද තථාගතයන් වහන්සේ චත්තාරෝමී ආනන්ද තූපාරාහ ස්තූප හදලා හතර දිනක් වඳින්න සුදුසුයි. තථාගතයන් වහන්සේත් පසේ බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සේලා සක්විති රජවරුත් ස්වා ආනන්ද යම්කිසි කෙනෙක් ඒ තූපයක් දැකලා කිංචානන්ද අත්තවසම් පටිච්ච තූපාරාහෝ මොකක් නිසාද මේ ස්තූප හදලා වඳින්නේ? අයන් තස්ස භගවතු ධාතු මේ තමයි තථාගතයන් වහන්සේගේ ශරීර ධාතු තැන්පත් සෑය කියලා යම් කිසි කෙනෙක් හිත පහදවා ගත්තොත් වැන්දොත් අත් දෙක එකතු කළොත් මලක් පහනක් පූජා කළොත් පින්වත් ආනන්ද සග්ගං ලෝකං උපපජ්ජති මැරුණට පස්සේ සුගතියේ උපදිනවා. ස්තූපයකට මලක් පූජා කළත් හිත පහදවා ගන්න අනේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපිට අනුකම්පා වෙනස ඉන්නවනේ මහා කරුණාව. ඊට පස්සේ දේශනා කරනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අඬනව අවුරුදු 80යි මේ සල් ගහකින් එහා පැත්තට වැඩලා. බුදුරජාණන් වහන්සේ වඩින්න කිව්වා ආනන්දට. ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩි ආනන්ද මං කොච්චර කියලා තියෙනවද ප්‍රියමනාප දෙයින් වෙන් වෙන්න තියෙනවා කියලා. පින්වත් මහණෙනි මේ ආනන්ද බොහෝ කාලයක් මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලින් තථාගතයන් වහන්සේට උපස්ථාන කළා. පින්වත් මහණෙනි මේ ආනන්දයන්ගේ ආශ්චර්ය අද්භූත කාරණා පහක් තියෙනවා. මේ ආනන්ද දකින්නකොටම අනිත් අයගේ හිත පැහැදෙනවා.
එදවුට ආනන්ද බණ කියනවා බලන්ට හරි ආසයි. බණ අහන්ට හරි ආසයි. අනේ බණ නතර කරන්න එපා, නතර කරන්න එපා, නතර කරන්න එපා කියලා මිනිසුන්ට හිතෙද්දී ආනන්දයන් බණ නතර කරනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනම් පිරිසම ආනන්දයන්ගේ දර්ශනයෙන් දහම් කතාවෙන් බණ ඇසීමෙන් තෘප්තිමත් වෙන්නේ. ඒක ආනන්දයන්ගේ ආශ්චර්ය අද්භූත කාරණාව. පින්වත් මහණෙනි, මේ විදිහට බුදුරජාණන් වහන්සේ බලන්න, බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කොච්චර අනුකම්පා කළාද. ජීවිතේ වැඩිම බුදුරජාණන් වහන්සේගේ සම්බුදු දිවියේ කාගේ නමද වැඩිපුරම කියලා තියෙන්නේ? ආනන්ද, ආනන්ද, ආනන්ද කියලා. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොච්චර වාසනාවන්තයිද. හැම වෙලාවෙම බුදු සිරුර දැක්ක කෙනා සිරිපා සංගලේ ඉස්සල්ලාම නල්ල තියලා වැඳලා තමයි උදේ වත් පටන් ගන්නෙ. එහෙව් ආනන්දයන් වහන්සේ මින් පසු කාගේ සිවුරුද මා සෝදන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ වත් ගැන හිතලා මට බොහෝ අනුකම්පා කළ මගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනවම් පානවා කියලා උල්පතකින් වතුර හැලෙන්නාසේ නේත්‍රවලින් කඳුරු වට්ටෝමින් උන්වහන්සේ අඬන්ට ගත්තා. අවුරුදු 80යි. අපිට තේරෙන්නේ නැහැ පින්වත්නි, තේරෙන්නේ නැහැ. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, තථාගත බුදුරජාණන් වහන්සේ අනේ මේ නගරේ ඇයි පිරිනවම් පාන්නේ, ලොකු නගරයක පිරිනවම්, ලොකු නගරේ කියලා කියන්නේපා පින්වත් ආනන්ද, කුඩා නගරේ කියලා කුසිනාරාවට අතීතේ මහා සුදස්සන කියන ශක්ති රජුරුවන්ගේ 84,000 රාජධානි වලින් අග්‍ර රාජධානි වුණේ මේ කුසිනාරාව. එදා මහා සුදස්සන රජුරුව විදියට ශක්විති රජ කෙනෙක් විදියට මම ඉපදිලා 6 වතාවට පිරිනව මේ කලුරිය කළා මෙතනම. දැන් බුදු සිරුර 7 වතාවට මේ තියන්නේ. පින්වත්නි, මේ මිහි මණ්ඩලේ අපි ඔළුව තිබ්බේ නැති තැනක් නෑ. පියාසර නොකරපු තැනක් නෑ අහසේ. එතරම් සසරේ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවටම වැඩියේ එතන බුදුරජාණන් වහන්සේ සසරේ 6 තමයි එතන කලුරිය කළා තියෙන්නේ. 7 වතාවට තමයි බුදු සිරුර පිරිනවම් පාන්නේ, 8 තැනක නෙවෙයි. ඒ නිසා හැම බුදුරජාණන් වහන්සේ නමක්ම එක තැන නෙවෙයි පිරිනවම් පාන්නේ. හැම බුදුරජාණන් වහන්සේ නමම ඉපදෙන්නේ එක තැන නෙවෙයි. ඒවා වෙනස්. ආනන්ද මල්ල රජදරුවන්ට ඉක්මනට එන්න කියන්න තථාගතයන් වහන්සේ පිරිනවම් පානවා අද පාන්දර වන්දනා කරගන්න ජීවමානව කියලා. හඬාගෙන කෙහෙවලු කඩාගෙන යයි ඇවිල්ලා තියෙන්නේ. සුභද්‍ර ඇවිල්ලා යතරින් කියනවා, මට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. ආනන්ද ස්වාමීන් වහන්සේ ජීවිතේ පළවෙනි වතාවට නැවැත්තුවානේ කෙනෙක්, කවදාවත් නවත්තලා නැහැ. සුභද්‍ර තථාගතයන් වහන්සේට වෙහෙසයි. සුභද්‍ර බුදුරජාණන් වහන්සේට ඇහුණා, ආනන්දයි සුභද්‍ර මාව වෙහෙසවන්නේ නැහැ එවන්න. සුභද්‍ර ප්‍රශ්නයක් ඇහුවා, ස්වාමීනි හැම ආගමකින්ම එකම බණක්ද කියන්නේ කියලා ඇහුවා. සුභද්‍රගේ කතාව පැත්තකට දාන්න, සුභද්‍ර යම් ශාසනයක ආර්යෂ්ටාංග මාර්ගයේ තියෙනවා නම් එතන තමයි පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා ඉන්නේ, හතරවෙනි ශ්‍රමණයා. මේ බුද්ධ ශාසනයේ ශ්‍රමණයෝ 4 සිටිනවා කිව්වා. පැවිදි වුණා උන්වහන්සේ. ඒ විලාවේ මරහත්වයට පත් වුණා බුදුරජාණන් වහන්සේගේ අවසාන ශ්‍රාවකයා. ඊළඟට පින්වත්නි, තුන් ලෝකෙට සෙත සලසා වදාළ අමා ධර්මයේ දේශනාවකට වදාළ දුක් සන්තාප දුරු කර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් හිබි ඒ මහං කාරුණිකයන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි ඔබට මොකක් හරි අහන්න තියෙනවා නම් අහන්න මේ ධර්මයේ මාර්ගයේ ප්‍රතිපදාව ගැන. නිහඬයි සංඝයා. ඔබට අහන්න බැරි නම් ඔබ යාළුවෙකුට හරි කියලා අහන්න, මොකක් හරි අහන්න තියෙනවා නම් මේ මාර්ගයේ ප්‍රතිපදාව ශාසනය ගැන. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා, ආශ්චර්යයි ස්වාමීනි, කිසි කෙනෙකුට ධර්මයේ ගැන සැක නැහැනේ. ආනන්ද මෙතන ඉන්න සියලු දෙනා මාර්ගඵලලාභී කිව්වා. අවසාන කෙනා සෝතාපන්නයි. බුදුරජාණන් වහන්සේ මේ විදිහට සංඝයා දෙස බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්තිම බුදු වචනේ, සඳ මණ්ඩල බැසගෙන ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, හන්ද දානි භික්ඛවේ ආමන්ත්‍යාමිවෝ, අන්තිම වතාවට මං ඔබ අමතමි. වය ධම්මා සංඛාරා, සියලු සංස්කාරයෝ නැසී වෙනසී යනවා. අප්පමාදේන සම්පාදේත
අප්‍රමාදී වෙන්න ඒ නිල්වන් net සංගල පිය වුණා අමා ධර්මයේ ගැලූ මුව මණ්ඩල පිය වුණා බුදුරජාණන් වහන්සේගේ මහා පුරිස ලක්ෂණ ශ්‍රී දේහයේ පිරිනවම් මංචකි සතපුණා බුදුරජාණන් වහන්සේ පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙට තුන්වෙනි ධ්‍යානෙට හතරවෙනි ධ්‍යානෙට ආකාසානංචායතනෙට විඤ්ඤාණංචායතනෙට අකිඤ්චඤ්ඤායතනෙට නීවසඤ්ඤානාසඤ්ඤායතනෙට නිරෝධයට සම්වැදුණ ඇඟ සෙලවෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ අඬන්න ගත්තා මගේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා කියලා අනුරුද්ධ මහරහතන් වහන්සේ වදාලා නෑ ආනන්ද තථාගතයන් වහන්සේ නිරෝධයට සම්වැදුණා නිරෝධයෙන් නැගිටලා නේව සංඥානා සංඥායතනෙට ආකින්චඤ්ඤායතනෙට විඥානංචායතනෙට ආකාසානංචායතනෙට හතරවෙනි ධ්‍යානෙට තුන්වෙනි ධ්‍යානෙට දෙවෙනි ධ්‍යානෙට පළවෙනි ධ්‍යානෙට ආපහු වැඩම කළා පළවෙනි ධ්‍යානෙන් දෙවෙනි ධ්‍යානෙට තුන්වෙනි ධ්‍යානෙට හතරවෙනි ධ්‍යානෙට සම්වැදිලා හතරවෙනි ධ්‍යානෙදී තුන් ලෝකෙට අමා ගඟ වැස්සූ කලාතුරකින් ලෝකෙට පහළ වෙන මේ මිහි මණ්ඩල සලිත කළ ඒ අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහන් සිලක් නිවී යන ලෙස පිරිනිවන් පාවදාලා මේ පිරිනිවන් පාවදාළ බුදුරජාණන් වහන්සේගේ දේහය දිව්‍ය බෙර පැල්ලා ගියා ලෝකෙ සියලු ගස්වල මල් හැලුණා සියලු ගස්වල පල හැලුණා මේ මණ්ඩල දෙදුරුම් කෑවා සිය දහස් වතාවක් කෙහෙවලු කඩාගෙන දෙවියන් බඹුන් හඬා වැළපුණා ලෝකේ දහං ඇස අතුරු දහං උඩා ලෝකේ සුගතයන් වහන්සේ පිරිනවම් පෑවා මේ විදිහට මහත් වූ අද්භූත ආශ්චර්ය දේ සිද්ධ වුණා සිද්ධ වෙනකොට මහා බ්‍රහ්මයා ආකාශය ඉඳලා කියනවා සබ්බේව නික්කිපිසන්ති බුතාලෝකේ සමුස්සයන් යථායේතා දිසෝ සත්තා ලෝකේ අපටි පුග්ගලෝ තථාගතෝ බලප්පත්තෝ සම්බුද්ධෝ පරිනිම්බුතෝ මහබ්‍රහ්මයා කියනවා මේ ලෝකේ සියලු සත්ත්වෝ මේ සිරුර අතහැරලා යනවා හටගත් දේ අතහැරලා යනවා මේ ලෝකේ මහා ශාස්ත්‍රුන් වහන්සේ පවා මේ ලෝකේ අතහැරලා ගියා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා සක්කෝ දේවානමින්දෝ මෙහෙම කියනවා අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුංජಂತಿ තේසං උපසමෝසුකෝ මේ සියලු සංස්කාර අනිත්‍යයි හටගෙන නැති වී යනවා මෙහි සංසිඳීමක් නැත්තම් ඒක තමයි සැපය කියලා ආයස්මත් ඒ මහා අනුරුද්ධයන් වහන්සේ මෙසේ වදාලා නාහු අස්සාස පස්සාසෝ තිත චිත්තස්ස තාදිනෝ අනේජෝ සන්ති මාරම්භ යං කාලම කරී මුනි අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසයි පජ්ජෝ තස්සේව නිම්බානං විමුක්ඛෝ චේතසෝ අහු ආස්වාස ප්‍රාස්වාස සංසිඳී ගියා ඒ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා අවසාන වේදනාවත් ඉවසවදාලා ආයස්මත් ආනන්දයන් වහන්සේ මෙසේ වදාලා තදාසියං බින්සනකං තදාසිලෝම හංසනං සබ්භාකාර වරූපේතේ සම්බුද්ධේ පරිනිම්බුතේ ලොමු දහ ගැන්වෙන මහා භයංකාර දේ සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානකටයි සිද්ධ වුණේ ඉතින් වීත රාගී වූ වීත දෝෂී වූ වීත මෝහී වූ බුදුරජාණන් වහන්සේ පහන් සිලක් නිවි යන ලෙස
එසේ පිරිනිවන් පාවදාලා. ඒ පිරිනිවන් පාවදාල බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ කඳ කෙලවරක් නෑ. මේ ධර්මයේ දේශනා කරන්න මම මේ බණපුටුවේ ඉඳගෙන අද රාත්‍රියේ එළිවෙන තුරු මම මේ ධර්මයේ දේශනා කරනවා කියලා හිතාගෙන ආවනම් හිතාගෙන ආපු ඒ ප්‍රමාණෙන් හතරෙන් පංගුවක්වත් මට කියාගන්න බැරි වුණා. මම හිතාගෙන ආපු කරුණු හතරෙන් පංගුවක්වත් කියාගන්න බැරි වුණා. රැයක් ගෙවි හිරු මණ්ඩල යුදා වුණා. ඇයි මේ හිරු මණ්ඩල කැමති නැද්ද බුදුගුණ අහන්ට? ඇයි මෙතරම් උදෑසන හිරු පෑව්වේ කියලා හිතුණා. ඇයි සඳ මණ්ඩල කැමති නැද්ද බුදුගුණ අහන්ට? ඇයි මෙතරම් ඉක්මනට බැස ගියේ කියලා හිතුණා. මගේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කෙලවරක් නෑ. මටත් කියන්න තියෙන්නේ කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කියපු උපමාවමයි. මට උපමා නොහැටෙන නිසා ඒ ගංගා යොදුන් ගානක් පළල ගංගානං ගඟේ කවුරු හරි ඉදිකටු තුඩක් දැම්මොත් ඒ ගංගානං ගඟේ ඉදිකටු තුඩෙන් ගිය වතුරද වැඩි ගංගා නන්දියේ ගලාගෙන යන වතුරද? ගලාගෙන යන වතුර. රැයක් පුරාවට අපි මේ කිව් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වරුණ ඉදිකටු සුදරිමුත් ගි අඩුවෙන් ගිය ජලයක් වගේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ නම් ඊට වැඩි. ඒක මට නම් තේරෙනවා. මොකද මම කියන්න හිටපු බුදුගුණ ටික කියාගන්න බැරි වුණා. පරිනිබ්බාන සූත්‍රයෙන් පිටු 10ක් විතර කිව්වේ. පරිනිබ්බාන සූත්‍රයේ පිටු 200 ගානක් තියෙනවා දේශනාවම. ඒසා ගුණ කඳක් තියෙන ධර්මස්කන්ධයක් දේශනා කරපු බුදුරජාණන් වහන්සේ තමයි අපි සරණ ගියේ. දිවි හිමියෙන් සරණ යන්න පින්වත්නේ. දිවි හිමියෙන් සරණ යන්න බුදුරජාණන් වහන්සේ. ඒ ශ්‍රී සද්ධර්මයේ දිවි හිමියෙන් සරණ යන්න. ආර්ය මහා සංඝ රත්නයේ දිවි හිමියෙන් සරණ යන්න. ඒ තිසරණේ තමයි අපේ ජීවිතේට එකම රැකවරණය, එකම පිළිසරණ. ඒ නිසා රැයක් පුරා මේ ධර්මයේ අහපු පින දිවි හිමියෙන් තිසරණ සරණ ගිහිල්ලා ඒකාන්තයෙන් මේ දුක් විඳින ජීවිතයෙන් නිදහස් වීම පිණිස, සසර දුකෙන් නිදහස් වීම පිණිස, ගෞතම බුදුසසුනේ පිහිට ලබා ගැනීම පිණිසම රැයක් පුරා බණහාපු පින උපකාර වෙත්වා. සා පින්වත්නි, ඔබ රැයක් පුරා බණහන්ට වාසනාවන්ත වුණානේ. වාසනාවන්ත වුණානේ. ඇහුවනේ රැයක් පුරා බණ. හිරු මණ්ඩල වැටුන නිසා මිසක් තව අහන්න තිබ්බා. ඒ නිසානේ අපිට ආයෙත් උදා වෙනව නම් දවසක් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ රැයක් පුරා අහන්න. ඒ බුදුගුණ කියලා නිම කරන්න බෑ. දසබල ඥාන, විසරද ඥාන, බුදුරජාණන් වහන්සේ අට පිරිස් කරා යන හැටි, විමෝක්ෂ, බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාස, චරණ, විද්‍යා, බුදුරජාණන් වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අවවාද ප්‍රාතිහාර්ය, බුදුරජාණන් වහන්සේගේ මහා කම්ම විභංග ඥානය, බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ඉන්ද්‍රිය ඥාන, අහෝ මේවා කොයි තරම්නම් අපිට අහන්න තියෙනවද? නිම කළ නොහැකි බුදුගුණ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මලක් පූජා කළත් කල්ප 100,000 ගානක් එනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් සාදු සාදු කියලා රැයක් පුරා බණ අහලා සුගතියේ යනවාමයි. කෝටියක් පව් යට යනවා බුදුන් සරණ ගියාට පස්සේ. දැන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න සීලයේ පිහිටන්න පින්වත්නි, අද ඉඳලා අලුත් ජීවිතයක් පටන් ගන්න ඔබට සුගතිය තියෙනවා. සත්පුරුෂයන්ගේ ලෝකෙට යන්න සුගතිය. සුගතිය කේවල පඬිත භූමිය. දෙව්ලෝ කියන්නේ සත්පුරුෂයන්ගේ භූමිය. එහි ඉන්නවා ධර්මයේ දේශනා කරන මියුරු මඳුර මනෝහර ලෙස. බුදුරජාණන් වහන්සේ නේත්‍රයෙන් දැකලා බ්‍රහ්මස්වරයෙන් කන්වලින් බනහපු දෙවිවරු ඉන්නවා. ඒ දෙවිවරු ළඟට යන්න
ඒ දෙවිවරු ළඟට ගිහිල්ලා මේ ධර්මය පුරුදු කරන්න මේ මනුස්ස ලෝකේ තියෙන අලකලංචි ඒ දෙව්ලොව නැහැ. මිනිසුන්ගේ හිත් වහන ඒවා කාම දහය ඒවා නැහැ. ලාමක කාම ආසා ලාමක කාම ක්‍රීඩා ඒ ලෝකේ නැහැ. ඒ දෙව්ලොවට යන්න සසර දුකින් නිදහස් වීම පිණිස ඒ සඳහා අපි කාටත් භාග්‍ය උදා වේවා. මගේ ගුරු දෙවිඳුන් තමයි තෙමඟුල් වර්ණනාවක් කරමු කියලා ඉස්සෙල්ලාම වචනේ කිව්වේ. තෙමඟුල් මණ්ඩපයක් හදමු කිව්වේ මගේ ගුරු දෙවිඳුන්. රැයක් පුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය කියන්න කිව්වේ මගේ ගුරු දෙවිඳුන්. ඒ බුදුබණ මට කියලා දුන්නේ මගේ ගුරු දෙවිඳුන්. කෝටි කෝටි වාරයක් ඒ උත්තමයන් වහන්සේට නමස්කාර වේවා. ඒ උත්තමයන් වහන්සේට අමා නිවන බොහෝ දුර නොවේවා. බොහෝ දෙනාට හිතසුව පිණිස බොහෝ කලක් නිදුක් නිරෝගීව වැඩ සිටිත්වා. නිවන් දකිනා මොහොත දක්වා කලන මිතුරු ඇසුරින් සත්පුරුෂ ඇසුරින් මොහොතකටවත් වෙන් නොවේවා. අපි දැන් කුසිනාරා පින්බිම වන්දනා කරමු. දුක් විඳින ජීවිත ගැන සිත යොමු කළ විට මහ කරුණා ගඟ ගැලුවා සමිදුගේ මනසට සදා සැපය ලබා දෙන්ට ඒ දුක නැතිකොට බුදු සමිදුන් වැඩම කළා නගරෙන් නගරෙට මහවැසියද හැලෙනාවිට සමිදුන් තෙමුණා ගිනි අවුරැස් වැටෙනාවිට සිරුරම දැවුණා දන් පැන් නොලැබී යන විට කුසගිනි දැනුණා ගමින් ගමන් වඩිනා විට සිරිපාරිදුනා වෙහෙසක් නොබලන සමිදුන් දහම් දෙසනවා දුක් දොම්නස් නැතිවී හැම නිවන ලැබෙනවා මුළු තුන් ලොව සිරි සදහම් සුවඳ හමනවා සදා සැපත උදා කරන සුවය දැනෙනවා රජමැඳුරේ දිලිඳු පැලේ සැමදින ආවා උසස් පහත් සියලු කුලේ සැමදින ආවා ගිහි සැප හැරදායේ හැම සමිදුන් ගාවා අමානිවන ලබාගන්ට සසුනට ආවා භික්ෂු භික්ෂුණී බෝදෙන අරහත් වන විට ගිහි පිරිසද බුදු සසුනේ
පල ලබනවිට බුදු සමිඳුගේ ගුණ කඳ පැතිරි යන විට හැම නිවසෙම තිසරණ ගැන කතා කරන විට ඉරිසියාවෙන් පෙළෙන මිනිස් ලොව කැලඹුණා සමිඳු ගුණ දැක ගන්නට බැරි තරම් පිරිහුණා පැතිර යන සමිඳු ගුණ ඉවසන්ට බැරි වුණා බුදු සමිඳු අනසන්ට ඔවුන් හැම පෙළඹුණා සක්මනේ වඩින විට කළු ගල්ද පෙරළුණා පිඩු සිඟා වඩින විට ඇත් රජා පැමිණුණා අමාදම් දෙසන විට චිංචියද වැළපුණා බුදු සමිඳු අනසන්ට කඩු කිනිසි එසවුණා රාග ද්වේෂය නැසු මෝහ මානය නැසු හැම කෙලෙස් මුල් නැසු අපේ බුදු රජාණන් සනාතන කරුණාව බුදු සිතේ දරාගෙන සියලු දෙය අභියසම සාන්තව හිනැහුණා බුදු සමිඳුගේ රුව දකින්ට හැම දින එන විට ඒ සුමිහිරි බණ අසන්ට සවන් යොමන විට සිහි කරන බණ පද හැම තේරුම් යන විට සියලු දෙනා වැඳ වැටුණා පාද පියුම් මත කහ සිවුරෙන් ගත දවට සමිඳුන් පසු පස පිලිසදී මහරහතුන් බලන් වඩින යස වැඳ වැටෙමින් සැදැවතුන් දෝත තබා හිස සමිඳුට මල් අතුරනවා සිරිපා බියස සක්මනේ වඩින විට මල් රේණු ඇතිරුණා පිඩු සිඟා වඩින විට රජ බොජුන් ඉතිරුණා අමාදම් දෙසන විට සාදු හඬ පැතිරුණා බුදු සමිඳු දැක ගන්නට නෙතට ඉඩ මඳි වුණා රාග ද්වේෂය නැසු මෝහ මානය නැසු හැම කෙලෙස් මුල් නැසු
අපි බුදු රජාණන් සනාතන කරුණාව බුදු සිතේ දරාගෙන සියලු දේ අභියසම සාන්තව හිනැවුණා දෙව් මිනිසුන් අතරේ යලි බණපද ඇසුණා පන්දහසක් කල් සසුනට බුදුබණ ලැබුණා දුක් විඳිනා ජීවිත හැම නිවනට ඇදුණා පන්සාලිස් වසර ගෙවි සමිදුත් ගෙවුණා තුන් ලොවට බුදු සසුනි එළිය විහිදී ගියා පුරා සතලිස් පහක් වසර ගෙවිලා ගියා උදාහිරු බැසයන්ට ලකුණු මතු වී ගියා බුදු සමිදුගේ වයස කෙමෙන් ගෙවිලා ගියා ගල් බොරළු මාවතේ සිරිපතුල් තබ තබා දුක් විඳින සතුන් හට සැපත බෙදමින් ගියා ගම් නියම් ගම් පුරා අම නිවන බෙදන විට වෙහෙස උන සිරිපතුල් යුගල ඉදිමි ගියා බුදු සමිදු ටිකෙන් ටික දුබල වී ලෙඩ වුණා කලන්තය ඇති වුණා පිපාසය ඇති වුණා පෙන් බිඳක් ලැබෙන තුරු වෙහෙස වී සැතපුණා නොයින ගමනක් වඩින සමිදු දැක වැළපුණා අනද හිමියන් සමග මේ බිමට පැමිණුණා සාල රුක් දෙකක් යට බුදු සමිදු සැතපුණා සල් රුකට පවාමි බුදු ගුණය වැටුණා මල් පිපිය කාලෙට සමිදු මත වැතිරුණා තුන් ලොවම කැළඹිලා දෙව් බඹුන් හඬන විට රහත් මුනිවරු එදා බලාගෙන සිටින විට අන් සියලු දෙන හඬා සමිදු ළඟ වැටෙන විට බුදු ගුණම කිය කියා වැටි වැටි හඬන විට රාග ද්වේෂය නැසු මෝහ මානය නැසු හැම කෙලෙස් මුල් නැසු අපේ බුදු රජාණන් සනාතන කරුණාව
බුදු සිතේ දරාගෙන සියලු දේ අභියසම සාන්තව හිනැහුණා වෙසක් පුන් සඳ නැගී මලානික එළියදී වලාතරට වැදී හඳුරු වීලා ගියා මහණෙනි මෙයයි මට කියන්නට තියෙන්නේ හටගත් සියලු දෙය වෙනස් වී නැසින්නේ මාදෙසු මේ දහම හොඳින් සිහි කරන්නේ හැම දුකින් මිදෙන්නට දැන් පමානොවන්නේ බුදුමුවින් ගලාගිය අමාගඟ නැවතුනා කරුණාව පැතිරගිය නිතු යුගල පියවුනා සිහිල්ලුන හද මඬල සදහටම නැවතුනා පහන් සිල නිවෙන ලෙස පිරිනිවන වෙත ගියා පහන් සිල නිවෙන ලෙස පිරිනිවන වෙත ගියා පහන් සිල නිවෙන ලෙස පිරිනිවන වෙත ගියා රාත්‍රියක් පුරාවටම අසිරිමත් තෙමගුල් වර්ණනාව ශ්‍රවණය කළා. අනුත්තරීය වූ ධර්මයන් දියුණු කරගන්නට වාසනාව ලැබුණා. දැන් ශීරපායාස සම්බුදු පූජාව සතර ස්ථානයන් කෙරෙහිම පූජා කොට අපි මහත් පින් රැස් කරගන්නවා. අපේ ස්වාමින් වහන්සේලාට ඒ පිණිස ඉතාම ගෞරවයෙන් අපි ඉල්ලා සිටිනවා. ශීරපායාස සම්බුදු පූජාව පූජා කරන්නට අපට මේ මහා පින්කම නිමාවන මොහොතේ ඒ අවස්ථාව පිණිස උපකාර කරන්නට. මේ ශීරපායාස සම්බුද්ධ පූජාව පූජා කිරීමෙන් පසු පුණ්‍යානුමෝදනාවින් අනතුරුව මහා පින්කමේ නිමාව සනිටුහන් කිරීමට නියමිතව තිබෙනවා. ස්වාමීන් වහන්සේට අපි ඉතාම ගෞරවයෙන් දැන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීනි.
පිළියෙල කළ මේ සියලු සම්බුද්ධ පූජාවන් අපගේ ධර්මස්වාමී තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුලොවට පහළ වී වදාළ ඒ උතුම් ජාතචේතිය ඒ වගේම සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බෝධිචේතියත් එවගේම ප්‍රථම ධම්සක් දෙසම පවත්වා වදාළ ධම්මචේතිය සහ පිරිනිවන් පාවදාළ නිබ්බාන චේතිය සිහි කරගෙන සියලු පූජාවන් පූජා කරමු පූජා වේවා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං ගච්ඡාමි සාදු සාදු ගිපින්තුන් සීලේ පිටන්න කියන්න මේ විදියට ප්‍රාණඝාතයෙන් වැළකීම නම් මෝ සිල්පදේ සමාදම් වෙමි සොරකමින් වැළකීම නම් මෝ සිල්පදේ සමාදම් වෙමි වැරදිකාම සේවනයෙන් වැළකීම නම් මෝ සිල්පදේ සමාදම් වෙමි බුරුකීමෙන් වැළකීම නම් මෝ සිල්පදේ සමාදම් වෙමි මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් මෝ සිල්පදේ සමාදම් වෙමි උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසද උපකාර වේවා සාදු ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ
ඒපස්සිකෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත් අට පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාවුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්කිත්තං ලෝකස්සති සාදු සාදු මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු රාග ද්වේෂ මෝහ දුරු කළසේක විතරාගී උසේක විත දෝෂී උසේක විත මොහී උසේක සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක සිත කය වචනය පිරිසිදු කළසේක අමා මහ නිවන සාක්ෂාත් කළසේක බුදුරජාණන් වහන්සේ දස බල ඥානයෙන් විශාරද ඥානයෙන් මහා කරුණාවෙන් අනන්ත බුද්ධ ඥානයෙන් සමන්විත වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණතාවු බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක
අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවවනසේක සාදු සාදු අපගේ බුදුරජාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් නික්මී මේ මනුලොවෙහි යම් තැනකදී පහළවී වදාළසේක්ද ඒ උතුම් ජාත චේතියට ලුම්බිනී සල්වනයට අපගේ නමස්කාර වේවා දස බිම්බරක් මාරසේනා පරාජය කරමින් දස දහසක් ලෝධාතුන් කම්පාවන මොහොතේ සකල ක්ලේශයන් දුරුකොට සම්මා සම්බුද්ධත්වයට පත්වී වදාළ ඒ උතුම් බෝධිචේතියට ඒ බුද්ධගයා පිම්බිමට අපගේ නමස්කාරය වේවා බුදුරජාණන් වහන්සේ ප්‍රථම දම්සක් දෙසුම පවත්වා වදාළ උතුම් ධම්ම චේතිය මිගදාය පිම්බිමට අපගේ නමස්කාරය වේවා අපගේ බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරා සම්බුදු කිස නිමවා අසුවෙනි වියෙහිදී පිරිනිවන් පාවදාළ ඒ උතුම් නිබ්බාන චේතිය කුසිනාරා නුවර උපවර්තන සල්වනයට අපගේ නමස්කාරය වේවා ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව අප විසින් පිළියෙල කළ මේ පහන්නාලෝක ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව පිළියෙල කරන ලද
me alankar mal sarasili me petiren suandadum ita shraddhavin yutuva pilliyela karana lada me kirapayasadanaya me utum kira pujavan rasa rasati pala velada mihiri kaviliyadiyada budurajanan vahansege e utum siu sthana udesa ita shraddhavin yutuva puja karami me siyalu pujavan budurajanan vahanse udesa sadar gauravayin puja karami puja veva puja mavitva sadhu 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 pingatni විශාල පුණ්‍යස්කන්ධයක් අප්‍රමාණ පුණ්‍යස්කන්ධයක් අසිරිමත් පුණ්‍යස්කන්ධයක් රැස් කරගෙන ඒ පින අනුමෝදන් කරන්නට හදන මොහොත. පින් දීමත් පිනක්, පින් අනුමෝදන් වීමත් පිනක්. ඉතින් ඒ නිසා අපි පළමුවෙන්ම පින් අනුමෝදන් කරනවා රැයක් පුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු දිවියේ තොරතුරු අංශු මාත්‍රයක් අංශු මාත්‍රයක් අපිට කතා කරන්න ලැබුණා. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ අනන්තයි අප්‍රමාණයි කියලා යම් වචනයක් තියෙනවා නම් ඒක සත්‍යක්මයි. ඒකාන්ත සත්‍යයක්. ඒ කල්පයක් තිස්සේ වර්ණනා කළත් ඒ වර්ණනා විෂය මන්දි බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳට. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණ කියලා සම්බුදු දිවිය ගැන කියලා ඒ රැස් කරගත්ත පින් සිත පහදවාගෙන රැස් කරගත්ත පින් වන්දනමාන කළ රැස් කරගත්ත පින් සාදු සාදු කිය කියා අනුමෝදන් වෙවි රැස් කරගත්ත පින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න නිදි වරාගෙන වෙරවීරිය කළ රැස් කරගත්ත පින් දන්සල් පවත්තලා රැස් කරගත්ත පින් ගිලම්පස සපේලා රැස් කරගත්ත පින් ඒ සියලුම පින් භාග්‍යතුන් වහන්සේ උදෙසා මෙවැනි උපහාර කරලා රැස් කරගත්ත සියලු පින් අනුමෝදන් වේවා ගටිකාර බ්‍රහ්මරාජය ඇතුළු සියලු බ්‍රහ්මරාජවරු භාග්‍යතුන් වහන්සේට සිවුරු පූජා කළ ගටිකාර බ්‍රහ්මරාජයාටත් භාග්‍යතුන් වහන්සේට ධර්ම දේශනාවට ආරාධනා කළ සහම්පති බ්‍රහ්මරාජය ඇතුළු සියලු බ්‍රහ්මරාජවරුන්ටත් භාග්‍යතුන් වහන්සේ වඩින ගමනේ පෙර ගමන්කොට බුදුගුණ ගැයූ සක් දෙවිඳුන්ට වාසව දෙවිඳුන්ට පින් අනුමෝදන් වේවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයේදී බුදුරජාණන් වහන්සේව සැරසූ මහා බෝධිසත්වයන් සැරසූ විස්කන් දෙව්පුතුට මේ පින් අනුමෝදන් වෙත්වා. භාග්‍යතුන් වහන්සේ මව් කුසේ පටන් සතර කොනේ ආරක්ෂා කළ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් දෙවි මහරජ දරුවන්ට පින් අනුමෝදන් වේවා. භාග්‍යතුන් වහන්සේගේ සෙවණේ සැනසුන ආලෝක යක්ෂ සෙම්පතිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් වර්ෂාව අධිකව තියෙද්දී මේ අහිංසක මිනිස්සුන්ට ධර්මය අහන්නට අවස්ථාව හදලා දෙන්න කියලා අපි ආලෝක සෙම්පතිඳුන්ගෙන්
ඉල්ලා සිටියා. මොකද ආලෝක සෙම්පතිතුමාගේ ධර්මයක් තියෙනවා, නමස්සමානෝ බුද්ධානං ධම්මස්සච සුධම්මතන්ති. බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ ධර්මයේ ගැන කියනවට ආලෝක සෙම්පතිතුමා හරි ආසයි. සෝවාන් වෙච්ච ගමම්ම හිතට ආපු ආසාව තමයි බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ ධර්මයේ කිය කියා යන්න නැත්තම් ආසයි කියලා හිතුණා. නමස්සමානෝ බුද්ධානං ධම්මස්සච සුධම්මතන්ති. ඉතින් ඒ නිසා අපි කිව්වා ඒක අපිට පුළුවන් විදිහට අංශු මාත්‍රයකින් හරි කරන්න උත්සාහ කරන්න, අපිට වැස්සෙන් කරදරයක් නැතුව හරි ගස්සලා දෙන්න කියලා. එතුමාගේ බැල්ම ලැබුණා. විරූපාක්ෂ දිවි රාජයාගෙන් උපකාර ඉල්ලා සිටියා, ඒ උපකාර සැලසුණා. සමන් දෙවියන්ගෙන් උපකාර ඉල්ලා සිටියා, උපකාර සැලසුණ. නාන ප්‍රකාර දෙවිවරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුදු දිවියහන් උපකාර කළා. අවට සිටපු සියලු දෙවිවරු, විමන් වලින් පැමිණිච්ච සියලු දෙවියෝ, නාලෝ නාගයන් ඇතුළු සියලු දෙවියන්, ඉෂ්ඨකාමී දෙවියන් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සෙම්පති දෙවියන් සතුටින් අනුමෝදන් වේවා. සූර්ය දෙවියන්, චන්ද්‍ර දෙවියන්, වලාහක දෙවියන් මේ පින් සතුටින් අනුමෝදන් වේවා. අනුමෝදන් වී රැයක් පුරා මේ ධර්මයේ ඇසූ, ධර්මයේ කියූ පින ඔබ වහන්සේලා සතුටින් අනුමෝදන් වී ගෞතම බුදුසසුනේ දියුණුවට උපකාර කරත්වා. කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන් ඇතුළු සකල සංගරුවන ආරක්ෂා කරත්වා. ඒ වගේම මේ පින්වතුන් අද සමාදන් වුණා නම් සරණක්, අද සමාදන් වුණා නම් සීලයක්, අද සමාදන් වුණා නම් බුද්ධ ගෞරවයක්, ධර්ම ගෞරවයක්, සංඝ ගෞරවයක්. ඒ කුසල් සිත රකින්ට අතීතයේ දෙවරු කුසල් සිතට උපකාර කළා. දෙවියනි, ඔබට සිහිපත් කොට සිටිනවා මේ අහිංසක පින්වතුන්ට. විශේෂයෙන් මෙතන සිටිනවා ශාසනයට දරුවන් පූජා කරපු ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ අම්මලා තාත්තලා. ඉතින් ඒ දෙමව්පියන්ට ඇති වුණ සිතිවිල්ල, මේ පින්වතුන්ට ඇතිවෙච්ච සිතිවිලි, ඒ කුසල් සිතිවිරි ආරක්ෂා කරන්න දෙවිවරු උපකාර කරත්වා. දෙවියෝද ගෞතම බුදුසසුනේ පිහිට ලබන්ට මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ගටිඛාරෝ බ්‍රහ්මරාජා ඉමං පුඤ්ඤානුමෝදතු සහම්පති බ්‍රහ්මරාජා ඉමං පුඤ්ඤානුමෝදතු සම්බේ බ්‍රහ්මා ඉමං පුඤ්ඤානුමෝදන්තු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ දේශනං චිරං රක්ඛන්තු බුද්ධ ශ්‍රාවකන්ති සක්ඛෝ දේවානමින්දෝ ඉමං පුඤ්ඤානුමෝදතු විශ්වකම්මෝ දේවපුත්තෝ ඉමං පුඤ්ඤානුමෝදතු පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං පුරිමන් දිසං දතරට්ඨෝ දක්ඛිනේන විරුල්ලකෝ පච්චිමේන විරූපක්ඛෝ කුවේරෝ උත්තරං දිසං චත්තාරෝතේ මහරාජා ඉමං පුඤ්ඤානුමෝදතු ආලවකෝ දේවරාජා ඉමං පුඤ්ඤානුමෝදතු ඉන්දෝ සෝමෝ වරුණෝච භාරද්වාජෝ පජාපති චන්දනෝ කාමසෙට්ටෝච කින්නිගණ්ඩු නිගණ්ඩුච පනාදෝ ඕපමඤ්ඤෝච දේවසූතෝච මාතලි
චිත්තසේනෝච ගන්ධම්බෝ නලෝ රාජා ජනේසබෝ සාතාගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝ ගුලෝ සීවකෝ මුචලින්දෝච වෙස්සාමිත්තෝ යුගන්ධරෝ ගෝපාලෝ සුප්පගේදෝච හිරිනෙත්තිච මන්දියෝ පංචාල චණ්ඩෝ ආලවකෝ පජ්ජුන්නෝ සුමනෝ සුමුකෝ දදීමුකෝ මනිමානී චරෝදීගෝ අතෝ සේරිස්සකෝසා ඒතේ සේනාපති දේවා ඉමං පුඤ්ඤානුමෝදන්තු ආකාශට්ටාච බුම්මට්ඨා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටාච බුම්මට්ඨා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ඨා දේවා නාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ඒ වගේම කවුරුත් නමින් මිය පරලෝකී ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ මහමෙවුනා භාවනා සොපියේ පැවිදිව සිටින ස්වාමීන් වහන්සේලාගේ මිය පරලෝකීය අම්මලා සිටිත්නම් මිය පරලෝකීය තාත්තලා සිටිත්නම් ඒ ඇත්තන්ට දන්සන් සැපයූ පින්වතුන් නමින් මිය පරලෝකීය ඔබ කවුරුත් නමින් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී රැයක් පුරා බණ ඇසූ පින මිය පරලෝකීය ඥාතීන්ට සැපයූ පිණිස වේවා. ඒ වගේම පින්වත්නි මේ උතුම් සම්බුදු තෙමඟුල් වර්ණනාව ගැන අපි උනත් දන්නේ නැහැ කොහොමද අපි මේවා කරන්නේ කියලා. අපිට අවවාද අනුශාසනා කරමින් අවසාන මොහොත දක්වාම මේ මොහොත දක්වාම අපිට ආශිර්වාද කරන්නේ අපගේ පරම පූජනීය ගුරු දෙවිඳු. ගුරු දෙවිඳුගේ සම්පූර්ණ ආශිර්වාදයෙන් මේ අහිංසක පින්වතුන් මේ රැයක් පුරා බණ ඇහුවේ. ඉතින් ඒ සියලු පින් ඒ වගේම තථාගතයන් වහන්සේගේ ශාසනය අපි පිහිට ගන්න මොහොතක් මොහොතක් පාසා අපි උත්තමයන් වහන්සේට ණය ගැති. අපි කියූ බණපදයක අකුරක් අකුරක් පාසා උත්තමයන් වහන්සේට ණය ගැති. අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් බොහෝ කාලයක් නිදුක් නිරෝගී වැඩවසත්වා ගෞතම සසුනේ නිවනින්ම සැනසෙත්වා. සාදු සාදු. ඒ වගේම අපගේ පොල්ගහවල මහමෙවුනා භාවනා සොපියේ සංඝෝපස්ථායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා අප්‍රමාණ වෙහෙසක් දරලා මේ අහිංසක පින්වතුන්ට ධර්මයේ අහන්ට මේ වෙහෙස මහන්සිය සලසලා දුන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේලා බොහෝ පින් කරගත්තා. ඒ වගේම මහවාසොපියෙන් පොතුහැර අසොපියෙන් උයන්දන අසොපියෙන් ඒ වගේම මාළබේ අසොපියෙන් ඇතුළු අසපු වලින් කඩුවල අසපු ඇතුළු අසපු වලින් බොහෝ උපකාර කළා. ඉතින් සකල සංගරුවනට ඒ වගේම සිල් මෑණිවරුන්ට මේ රැයක් පුරා බණ ඇසූ පින රැයක් පුරා පින් බණ දේශනා කළ ධර්මයේ දේශනා කළ පින අප්‍රමාණ ඒ පින අමා මහ නිවන පිණසම උපකාර විත්වා. ඒ වගේම පින්වත්නි මේ රැය පුරාවටම මේ දේශනා කරපු ධර්මය ශ්‍රද්ධා මා රූපවාහිනී මාධ්‍යයෙන් පටිගත කළා. ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍යයෙන් මේ දේශනාව රැය ලිවෙනකල් පටිගත කරලා කළේ විශේෂ අරමුණක් මුල් කරගෙන. ඒ විශේෂ අරමුණ තමයි මේ මහමෙවුනාවේ පැවිදි වූ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ අම්මලාටත් තාත්තලාටත් පින් දෙන්න. රැයක් පුරා දේශනා කරපු ධර්මයේ ඇසූ ධර්මයේ රැස් කරගත් අප්‍රමාණ පින ගෞතම බුදුසසුනේ අරහත් දජේ දරාගන්ට තමාගේ කුසින් උපන් දරුවන් තමාගේ දහඩිය මහන්සියෙන් පෝෂණය කරපු දරුවන් පූජා කරපු පින සමග එකතු වෙලා මේ දෙමව්පියන්ට සසර දුකින් නිදහස් වෙන්න ඒකාන්තයෙන් මේ පින් උපකාර වෙත්වා. සා
බුදු පුතුන් ශාසනයට පූජා කළ දෙමව්පියෝ නිදුක් නිරෝගී වේවා. ඒ වගේම මටත් රැය පුරා ධර්මයේ දේශනා කරන්න මට මහානකමට අවසර දුන්න මගේ දයාබර මෑණියන් මේ ධර්මය අහන්න පැමිණිලා සිටිනවා, පියාණන් පැමිණිලා සිටිනවා. ඉතින් ඒ දෙන්න බොහෝ දුක් මහන්සියලා මාව හදලා ශාසනයට පූජා කළේ. ඒ දෙමව්පියෝ දෙදෙනාට සුගතිය පිණිස මේම සිහි කළොත් ප්‍රමාණවත්. ඒ නිසා මගේ දෙමව්පියෝ දෙදෙනාටත්, මේ ස්වාමීන් වහන්සේලාගේ දෙමව්පියන්ට, ඒ වගේම අනගාරික දරුවන්ගේ දෙමව්පියන්ට මේ බලන්න අප්‍රමාණ පිනක් දහස් ගාණක් සාදුකාර දීලා අනුමෝදන් කරනවා. දරුවෙක් ශාසනයට පූජා කිරීම තරම් තවත් පිනක් වාසනාවක් තියෙනවද? දරුවෙක් ශාසනයට පූජා කළා, කසාවතක් දරාගෙන භාග්‍යතුන් වහන්සේට වත් පිළිවෙත් කරලා ධර්මයක් දේශනා කරනකොට ඒ අහනවා තරම් ඒ දෙමව්පියන්ට වෙන සැනසෙල්ලක් තියෙනවද? සාදුකාර දිදී මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ සෙවණින් කල්යාණ මිත්‍ර ඇසුර ලබනකොට ඒ දරුවන් ශාසනයට පූජා කරපු දෙමව්පියන්ට තවත් සැනසෙල්ලක් තියෙනවද? කාමෙන් අඳුන ලෝකේ, හැලහැප්පීම් තියෙන ලෝකේ, ශාසනය එක පැත්තකට වෙලා සිල් ගුණදම් පුරන දරුවෙක් ඉන්නවා කියන එක තරම් දෙමව්පියන්ට සැනසෙල්ලක් තියෙනවද? තමන්ගේ දරුවෝ 10 දෙනෙක් ඉන්නවා නම් 10 දෙනා ගැන සිහි කරනකොට දුක් 10යි. ඒ අතරින් පැවිදි පුතා ගැන හිතනකොට තමයි ගින්න නිවෙන්නේ. මහාන වෙච්ච දරුවාගෙන් තමයි ගින්න නිවෙන්නේ. පුළුවන් නම් අම්මලා ගිනි නිවන දරුවෝ හදන්න. බුදුරජාණන් වහන්සේ මේ දරුවෝ වගේ 10,000,000 දන් දීලා තියෙනවා. ඒවට පුළුවන් නම් ණය ගෙවන්න බුද්ධ පුත්‍රයෝ බිහි කරලා. ඒ නිසා බුද්ධ පුත්‍රයන් බිහි කරන්න අම්මලාට, එවැනි වාසනාව තියෙන අම්මලාට වාසනාව ඉක්මනින් උදා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි, ඉතින් මේ ඒ ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරනවා. විශේෂයෙන් දන්සැල් ආදිය බණ්ඩාරවල අසපුව, ඒ වගේම පින්වත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් දන්සැල් වලට අනුශාසනා ලැබුණා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මුල් වෙලා. ඒ වගේම බණ්ඩාරවල අසපුව, පොතුහැර අසපුව, උයන්දන අසපුව, ඒ වගේම මේ මල් සැරසිලි ආදියට මාළබෙන් අසපුවෙන් සම්බන්ධ වෙලා, ඒ වගේම මහව අසපුවෙන් අද උදෑසන සීරපායස් දානය පූජා කළේ. මේ විදිහට අවට අසපුවලින් බොහෝ උපකාර කළා මේ ගුරු භූමියට. ඉතින් ඒ සියලු ස්වාමීන් වහන්සේලා බොහෝ පින් කරගත්තා. ඉතින් ඒ සියලු ස්වාමීන් වහන්සේලාගේ ඒ කටයුතු සඳහා උදව් උපකාර කරන අසපුවල දායකකාරකාදීන්ට, සැදැහැවතුන්ට පින් සිදුවේවා. දන්සැල් සඳහා මහන්සි වෙන සියලු දෙනාට පින් සිදුවේවා. නොයෙක් දුරබැහැරින්ද ලැබිලා දන්සැල් මේ ලැහැත්ති කළා තියෙනවා. සියලු දෙනා පින්වත්නි දන්සැල් අරගෙන යන්න අද උදෑසන දානේ පිළියෙල කළා තියෙනවා. උදෑසන දානේ අරගෙන යන්න. එතකොට ඒ ඇත්තන්ට පින් රැයක් පුරා බණහපු අයට, සිල් රැකපු අයට දානි හන්දක් බෙදෙනකොට කොච්චර පින්ද? ඒ අහිංසක මිනිස්සු පින් කරගත්තාවේ. ඒ නිසා ඔයාලා දන් ටිකක් ගන්න. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාට පින් සිදුවේවා. ගිලම්පස සැපුවේ අයට පින් සිදුවේවා. බෝවත් අසපියේ පින්වතුන් ගිලම්පස සඳහා වේස මහන්සි වුණා. ඉතින් ඒ සියලු දෙනාට පින්. ඒ වගේම කුරුණෑගල පින්නපොළ ගුරුපියාණන්ගේ ඇසුරේ ඉගෙන ගන්න දරුවන් දන්සැල් බෙදීමේදී බොහෝ උපකාරය වුණා. යත්තන්ට බොහෝ පින් සිදු වේවා. ඉතින් ඔබ සියලු දෙනාට, ඒ වගේම පොල්ගහවෙල මහවෙනා භාවනා සොපී බෝධිඥාන සභාවේ තරුණ සභාවේ, ඒ වගේම මාළබේ තාවතින්ස යාත්‍රා යෝන් සභාවේ ඒ දරුවෝ බොහෝසේ මහන්සි වුණා. ඒ සියලු දෙනාට බොහෝ පින්. ඒ වගේම මේ ආදිවාසීන් නම් සඳහන් වන නොවන සියලු දෙනාට, ගෞතම බුදුසසුනේ දියුණුව පිණිස සිව්පසෙන් උපකාර කරන ඔබ සියලු දෙනා බොහෝ පින් කරගන්නවා. ඒ රැස් කරගන්න පින් මේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයේ යන්නේ දැන් කරගන්න පිනක් විතරයි කල්යාණ මිත්‍ර ඇසුරින්. ඒ සියලු පින් ගෞතම බුදුසසුනේ පිහිට පිළිසරණ ලැබීම පිණිසම ඒකාන්තෙන් උපකාර වෙත්වා. ඒ වගේම අපි මේ කටයුතු කරද්දී ඒ මුල පටන් අනාදිමත් සසරේ පටන් මේ මොහොත දක්වා උතුම් වූ බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට අපේ සිත, කය, වචනින් වරදක් අඩුපාඩුවක් දැන නොදැන සිදුවා නම් රැයක් පුරා බණහලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල දෙස බලා වැඳගෙන සමාව ඉල්ලනවා. සමාව ලැබේවා. කායේන වාචා චිත්තේන පමාදේන මයාඛතං
අච්චයං කම මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ සංඝ පුඤ්ඤං කිත්තං අනුන්තර සාදු සාදු. උතුම් බුද්ධානුභවෙන් ධම්මානුභවෙන් මුනි සිරිපා තැබූ ලුම්බිනී අනුහසින් වජ්‍රාසනී අනුහසින් දම්සක් දෙසූ බාරාණසි සිසිපතනි අනුහසින් පිරිනිවන් වැඩි අපගේ මුනිදුන්ගේ කුසිනාරාවේ අනුහසින් ඔබට සෙත් වේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. සූපත් වේවා සූපත් වේවා සංසාර දුකින් අත් මිදේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, අපි මේ විදිහට කියන්න මේ අපි රටට සෙත් පතමු. ඒ භාග්‍යවත්තු අරහත්නෝ ගෞතම නම්මෝ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුන් සම්බුදු ගුණ රැයක් පුරා ඇසූ බව සත්‍යයි. අප්‍රමාණ පිං රැස්සූ බව සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ලුම්බිනී පිම්බිමේ ආනුභාවයෙන් වජිරාසනයේ ආනුභාවයෙන් බාරාණසී සිපතනේ ආනුභාවයෙන් කුසිනාරාවේ ආනුභාවයෙන් අපගේ මව්බිමට සෙත් වේවා. ගං වතුර කරදර දුරු වේවා. අයහපත් කාල ගුණය දුරු වේවා. මිනිසුන්ට සෙත් වේවා. රුවන්වැලි මහා සෑයේ අනුහසින් ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ අනුහසින් අපගේ මව්බිමට සෙත් වේවා. විපත් කරදර දුරු වේවා. දැහැමි රජෙන් පහළ වේවා. ලක් දෙරණට මුනිදුගේ ධාතු තැන්පත් බිමට සියලු යහපත උදාවේවා. සාදු සාදු.
ශ්‍රද්ධා රූපවාහිනිය රැයක් පුරා ඔබට ගෙන මේ අසිරිමත් තෙමගුල් වර්ණනාව පොල්ගහවෙල වඩුවාව මහමෙවුනා භවනාසපු මූලස්ථානී ප්‍රධාන ධර්මශාලාවට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වුණු මහා පින්කමක්. කාලාන්තරයකට ප්‍රථම මේ ධර්මශාලාවට ඔබ පැමිණ තිබේ නම් නොයිසේ නම් ඔබ ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ වෙනත් රටක සිට මේ වැඩසටහන නරඹනවා නම් මොහොතක් හිතන්න, කාලයකට කලින් මෙවැනි ධර්මශාලාවක් තිබුණේ නැහැ. කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේගේ අදහසක් අනුව ඒ ස්ථානෝචිත ප්‍රඥාවේ ප්‍රතිඵලයක් හැටියට පුළුල්ලු ධර්මශාලාවක් ඉදුණා. එනිසා ඉතා විශාල පිරිසකට රෑ පහන් වනතුරු සුවසේ වැඩසටහනට සහභාගී වෙන්නට අවකාශ ලැබුණා. එනිසා අපි ප්‍රාර්ථනා කරනවා මේ පින්කමේ අනුහසින් වහවහා ඉතා ඉක්මනින් අපගේ ඉදිවන බෞද්ධ සමන්ත්‍රණ ශාලාව ප්‍රමුඛ සියලු ධර්මශාලා පරිශ්‍ර ඉතා ඉක්මනින් සුවසේම ඉදිවේවා. සිය දහස් ගණනකට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තිසරණයේ උපකාරය ලබා ගන්නට, පිහිට පිළිසරණ ලබා ගන්නට වාසනාව ලැබේවා. විශේෂයෙන් අද මේ වැඩසටහන ඔබට විකාශනය කළේ මහමෙවුනා භවනාසපුවට සම්බන්ධ පින්වත් උපාසක මහත්මයෙක් විසින්. එතුමාටත් එතුමාගේ පවුලේ පිරිසටත් අපි සෙත් පතනවා. අපි දැන් වැඩසටහනින් සමුගන්න සූදානම් වෙනවා යලිත් මෙවැනි වැඩසටහනකින් හමුවීමේ බලාපොරොත්තුවෙන්. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අසිරිමත් සම්බුදු තෙමගුල් වර්ණාව